하고 사도가 할 것. 반실 사마다미도 나마스카레이. 사랑 가짜미 담만 사랑 가짜미 상강 사랑 가짜미 두티암 비부당 사랑 가짜미 두티암 비담만 사랑 가짜미 두티암피 상강 사르낭 가짜미 타티암피 부당 사르낭 가짜미 타티암피 담망 사르낭 가짜미 타티암피 상강 사르낭 가짜미 තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති අපේ පින්වත් දේවත ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ගරු කටයුතු මහා සංඝරත්නයේ නමසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් හැම දිනම සූදානම් වෙන්නේ ඕක්ලන්හි ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ අප විසින් සිදු කරන ලබන දෙවන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අද මේ වෙලාවේ බණට මං පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් විතර අලුත් තාලි බණක්.
සරණ බණ අලුත් විදිහට කියන්නයි හදන්නේ. ඔය තංගින් කවුරු හරි කෙනෙක් ඇහුවොත් මේ දවස්වල පදින කාර් එක මොකක්ද කියලා, එක එක්කෙනා තම තමන්ගේ වත්පොහොසත්කම් අනුව විවිධ කාර් ගැන කියයි. මට තියෙන ලාන්සර් එකක් කියයි, තව කෙනෙක් කියයි මට නම් තියෙන හොඳ මර්සිඩීස් බෙන්ස් එකක් කියයි, තව කෙනෙක් කියයි මට හොඳ ජගුව එකක් තියෙනවා, ලෙක්සස් එකක්, පෝෂ එකක් ඔය ආදි වශයෙන් අද කාලේ තියෙන නවීන කාර් ගැන කියයි. මං කියන්න හදන්නේ එහෙම කාර් ගැන නෙවෙයි. ඔබ අප හැම දෙනාම දැනුවත්ව හෝ නොදැනුවත් මේ දීර්ඝ සංසාර ගමනේදී විවිධ කාර් පදිනවා. ඒ පදින කාර් සමහර ඒවායි ඔබ බසිටෝ. එහෙම වුණත් ඔබ නොබැස ඒ කාර් දිගටම පැදගෙන යනවා. සමහර කාර් ඔබ පදින්න ඕන. නමුත් එහෙම වුණා එවන් කාර් වලට ඔබ නගින්නේවත් නැතුව බලා සිටිනවා. මෙන්න මේ කාර් මොනවද කියලා දැන හඳුනා ගත්තොත් අපිට ඒ කාර් එකෙන්ම නිවන් දකින්න පුළුවන්. නිවනට යන්න පුළුවන්. එනිසා මට හිතුණා අපි හැම දෙනාම දැනුවත් හෝ නොදැනුවත් පදින මේ කාර් ගැන කියලා දෙන්න ඕනේ කියලා. පින්නතුනි අපි හැම දෙනාම මේ දීර්ඝ සංසාර ගමනේදී නිවන් දකින්න කම්ම පදින කාර් එකක් තියෙනවා. මොකද කාර්ය? ඒ කාර් එකද කියන්නේ අහංකාර කියලා. අන්න පළවෙනි කාරණේ. අහංකාර කියන්නේ අහංකාරකම. නේද? දැන් සාමාන්‍යයෙන් පාලි දන්න අය දන්නවා අහං කියල පාලියෙන් කාටද කියලා. මම කියන වචනේ හඳුන්වන්නේ අහං කියලා. කාරං කියලා කියන්නේ වෙමි කියන අදහස නියෝජනය කරන පදයක්. කාර අහංකාරම් කියන්නේ ධර්මාර්ථ වශයෙන් ගත්තොත් මම වෙමි කියන අදහස. මම වෙමි කියන අදහසට ධර්මයේ දීලා තියෙන වචනය මොකක්ද? ඒකට කියනවා අස්මිමානය කියලා. ඔන්න නම් මතක තියාගන්න. අස්මිමානය මම වෙමි කියලා හිතන ස්වභාවය. අස්මිමානය නැති වෙන්නේ කොතනදද? රහත් වුණා. රහත් වෙනකම්ම අස්මිමානය තියෙනවා. ତර මානය ඇති වෙන්නේ මොකක් නිසා? මානය ඇති වෙන්නේ ඥානය නැති නිසා. ඔන්න මතක තියාගන්න. මානය ඇති වෙන්නේ ඥානය නැති නිසා. කුමක් පිළිබඳව ඥානයද නැත්තේ? මම කියලා හිතාගෙන ඉන්න ගොඩවල් කියත් පහක් ගැනයි ඥානය නැත්තේ. මම කියලා හිතාගෙන ඉන්න ගොඩවල් පහක් තියෙනවා. ඒවට අපි කියනවා මොනවද කියලා? පංචස්කන්ධ. මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒවට කියන්නේ පංචස්කන්ධ. පංචස්කන්ධයේ පිළිබඳව නිසි දැනුමක්, වැටහීමක්, ඥානයක් නැති අය මානියටපත් වෙලා ඒ පංචස්කන්ධය අල්ල ගන්නවා ආකාර තුනකින්. ඒ ආකාර තුනට කියනවා තණ්හා, මාන, දිට්ඨි කියලා. තණ්හා කියල කියන්නේ මේ පංචස්කන්ධය මගේ කියලා අල්ල ගන්න සොරක්. මාන කියන්නේ මේ පංචස්කන්ධය තුල මම ඉන්නවා කියලා හිතලා අල්ලගන්න ස්වභාවය. දිට්ඨි කියන්නේ මේ පංචස්කන්ධය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතලා අල්ලගන්න ස්වභාවය. ඔන්න පංචස්කන්ධය අල්ලගන්නවා ක්‍රම කීයකටද? තුනකට. මොකද ක්‍රම තුන? තණ්හා, මාන, දිට්ඨි. ඇයි එහෙම අල්ලගන්නේ?
පංචස්කන්ධයේ කෙරෙහි මුලා වූ නිසා. තව විදිහකින් කියනවා නම් පංචස්කන්ධයේ පිළිබඳව නිසි දැනුම ඥානය නැති නිසා. ප්‍රඥානිය නැති නිසා ඇති වෙන්නේ මොකද්ද? මානයයි. මානීර තමයි අහංකාරය කියන්නේ. නේද? අහංකාරකම් මානාධිකකම් මානක්කාරකම් කියලා කියන්නේ. ඒක. පදින්න ඕන කාර්යයක් නෑ. අහංකාර කියන්නේ බහින්න ඕන කාර්යයක්. එතකොට අහංකාරයේ හේවත් මානය වර්ග තුනක් තියෙනවා. මොනවද වර්ග තුන? මාන ಜಾති තුනයි. මොනවද? සෙය මාන, සදිස මාන, හීන මාන. සෙය මාන කියන්නේ මොකක්ද? සෙය මාන කියන්නේ හැමතිස්සෙම තමන් ඉහළ තියලා අනිත් අය පල්ලෙහාට දාලා හිතන ගතිය. ඒකට තව නමක් තියෙනවා ධර්මයේ දීලා අත්තුක්ඛංසණය සහ පරවම්බණය කියලා. අත්තුක්ඛංසණ කියන්නේ තමන් ඉහළ තියලා සරක. මට සල්ලි තියෙනවා, මම උගත්, මම රූමත්, මම ලස්සනයි, අනිත් අය කැතයි, අනිත් අය දුප්පත්, අනිත් අය මෝඩයි ආදී වශයෙන් හිතලා මානයට පත්වීම. ඒකට කියන්නේ සෙය මාන කියලා. සදිස මාන කියන්නේ මොකද්ද? සමාන වෙන්න යනවා. ඒ සමාන වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔන්න අපිට හිතමු අපේ සමාජයේ, දැන් ලාංකීය සමාජය තුළ අදටත් අපේ අතීත මුතුන් මිත්තන්ට, වීර රජ දරුවන්ට ලොකු සැලකිල්ලක් තියෙනවා. එහෙම තියෙනවනේ. නේද? ඒතර මේ සැලකිල්ල දැකලා සමහර අයට එහෙම වීරත්වයක් නැතත්, එහෙම දක්ෂකමක් නැතත්, ඒ අය හිතනවා මොකද්ද? මම ඒ වගේ කෙනෙක් කියලා. නේද? එහෙම හිතලා එක එක්කෙනා රජවරුන්ට සමාන වෙනවා. දැන් අවුරුදු 3කට කලින් ලංකාවේ හිටියේ දුටුගැමුණු රජු. දැන් යන්නේ පරාක්‍රම බාහුවරත්ව. ඒ රාජ මානසිකත්වයේ ඉන්නේ ඔන්නෝය කියන සදිස මානෙ නිසා. ඊළඟ මානෙට කියනවා මොකද්ද? හීන මාන කියලා. හීනමානී කියන හැම තිස්සෙම තමන් පල්ලෙහාට දාගෙන. සමහර විට හරි හොඳයි කියලා හිතන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් සමහරු එක එකනත් සංසන්දන. අනේ අය හරි උගත්, ඒ අයට ගොඩක් දැනුම තියෙනවා. ඒ අය බොහොම සිල්වන්තයි. ඒ අය හරි පොහොසත්. ඒ අය වැදගත්. ඒ අයට අපි බෑහින්නේ. ඒ නිසා ඒ තෝරු මුහුරු වාසි හාල් මැසුරින් ගන්න ඕනේ. අපි අපේ පාඩුවෙම කියලා. ඒකත් මානයක්. ගොඩක් අය හිතන්නේ මේක හොඳ අයිසක් කමක් කියලා. ඒකත් මානයක්. ඒකට කියන්නේ මොන මානෙද? හේන මානය. ඔය ත්‍රිවිධාකාරම මානිය ඇති වෙන්නේ මම මුල් කරගෙන. අහංකාරය මුල් කරගෙන. එහෙනම් ඔය මානය එවත් අහංකාරය හොඳ නෑ. ඒකෙන් බහින්න ඕන. අහංකාර වලින් බහින්න ඕන. මානිය හොඳ නැත්තම් මානිය නැති කරන්න. මානිය නැති කෙනාට කියන්නේ කවුරු කියලා? මානිය නැති කෙනාට කියන්නේ නිහතමානී කියලා. දැන් ඔයාලට ළඟ මානී තියෙනවද නැද්ද? ඔය කියපු ත්‍රිවිධාකාරම මානී විටින් විට එනවද නැද්ද? එනවා. එතකොට ඔයාටත් හඳුන්වන්න පුළුවන්ද නිහතමානී කියලා? පුළුවන්ද? බැහැ. කෙලස් තියෙන ඔබට මට පින්නතුනේ කවදාවත් නිහතමානී වෙන්න බැහැ. නිහතමානී කියන්නේ මහරහත් ගුණයක්. ඔන්න මතක තියාගන්න. අද ඉඳලා කියන්න බෑනේ නිහතමානී. මානය එතරම් නැතත් අවම මට්ටමින් තියෙන, අඩුවෙන් තියෙන අයද කියන වෙන නමක් තියෙනවා. මොකක්ද? අනතිමානී කියලා. අනතිමානී කියන්නේ මොකක්ද? න අතිමානී. ගොඩාක් මානේ නෑ. අවශ්‍ය වෙලාවට පෙන්නන්න චුට්ටක් තියෙනවා. නේද? අන්න ඒක. එතකොට සාමාන්‍ය මිනිස්සු අනතිමානී, මහරහතන් වහන්සේලා නිහතමානී. ඉතින් ඒ නිසා ඔය දැන් සමහරු දන්නේ නැති කමට කියන අනේ ආරීම මේ නිහතමානී කෙනෙක් හරි හොඳ කෙනෙක් ඔය අදිවසේ කියනවා. ඒක වැරදි. නියම
ගුණය වෙන්න ඕනේ එතනදී කෙලෙස් සහිතයිද කියන අනතිමාන. ඉතින් මෙන්න මේ කියන මානෙ ඉච්චර හොඳ දෙයක් නෙමෙයි. මේ මානය හටගන්නේ අර පංචස්කන්ධයේ පිළිබඳව නිවැරදි ඥානයක් දැනුමක් නැති නිසා. ඒ නිසා ඒ මානෙ නැති කර ගැනීම සඳහා දැනුවත් වීම වැදගත් වෙනවා. ඉතින් අහංකාර හොඳ කාරකයක් නෙවෙයි කියලා අපි දැන් දන්න ඕනේ. අහංකාර වලින් බහිනු. අහංකාර වලින් බහිනකොට නැගින කාරකයක් තියෙනවා. ඒකට කියන්නේ නිර්හංකාරකය. නිර්හංකාර වෙන නිකම් බෑ. දැන් ඔයයන් හිතනවා මෙහෙම කොහොමද මගේ හිතේ අහංකාරකම නැති වේවා මගේ හිතේ මෛත්‍රිය ඇති වේවා කියලා හිතනවා මං මගේ හිතේ වෛරය නැති වේවා කියලා හිතනවා ඇත්තටම කියන්න එහෙම හිතුව පමණින්ම ඔබේ හිතේ මානය හෝ වෛරය නැති වේද නැති වේද එහෙම හිතුව පමණින් නැති වෙන්නේ නැහැ යම ප්‍රාර්ථනා කළ පමණින් එසැනින් එය වෙන්නේ නැහැ. සරලව හිතන්න මෙහෙම. ඔබ මෛත්‍රී භාවනා කරනකොට කියනවා මොකක්ද? මාමින්ම සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා. කොච්චර කල් ඉඳලා කියනවා? මොන්ටිසෝරි යන කාලේ ඉඳලා කියලා ඇති. මෙතන ඉන්න හැමෝම. දැන් කියපු තරමට සියලු සත්වයන්ගේ වෛරය නැති වෙලා. නැති වෙනවා නම් කියපු තරමයි නේද මේ වෙනකොට සියලු සත්‍යයක වෛර නැති වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ ඒ කියන්නේ මොකක්ද අපි පැතූ පමණින්ම ඒ ලෙසින් සිද්ධ වෙන්නේ නැහැ එහෙම වෛර නැති වෙන්නේ නැත්නම් මොකද අපි කියන්නේ වෛර නැත්තෝ වෙත්වා කියලා එහෙම කියන තරමට අපේ හිතට හොයි අපි සියලු සත්‍යය වෛර නැත්තෝ වෙත්වා කිව් පමණින්ම සියලු දෙනාගේ හිතවල තියෙන වෛරය නැති වෙනවා අපිට කොච්චර ලේසිද අනිත් අය නිවන් දක්වා අපි කියනවා මොකක්ද සියලු සත්‍යයන්ගේ සිත් තුළ තියෙන කෙලෙස් නැති වේවා එහෙම ප්‍රාර්ථනා කළ ගමන් සියලු සත්‍යයන්ගේ හිතේ තියෙන කෙලෙස් නැති වෙනවා ඒතර මොකද රහත් වෙනවා එහෙම වෙයිද එහෙම වෙන්නේ නැහැ. එහෙම නොවෙනවට ඇයි අපි එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ? එහෙම ප්‍රාර්ථනා කරන තරමට අපේ හිත සුවපත් වෙනවා. අපේ හිත සැනසෙනවා. එහෙනම් මේ ප්‍රාර්ථනාව අපේ හිත සනස ගන්න කරන ප්‍රාර්ථනාවක් මිස යථාර්ථයක් නොවන බවක් අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? ප්‍රාර්ථනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. ප්‍රාර්ථනාව සඵල වෙන්නට නම් අධිෂ්ඨානශීලීව ඒට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් සිද්ධ කරන්න. එහෙනම් මගේ හිතේ මානය නැති වේවා කියේ ප්‍රාර්ථනා කරද්දී ඉඳලා හරියන්නේ මානය නැති කරගන්නට උපකාරී වෙන ක්‍රියාකාරකම් සිද්ධ කරන්න. අහංකාර වලින් බහින්න තව කාරකයක් උපයෝගී කරගන්න. ඒ දෙවනි කාරක මොකද? ඔව් ඒකට නගින්නේ ඒ නිර්හංකාර වලට නගින්න තව කාරකයක් හොයා ගන්න ඕන ඒකට කියනවා নমস্কার කියලා নমস্কার කියන්නේ මොකක්ද වදිනේ කාටද වැදියේ යුත්තට ତර වැදියේ යුත්තට වදිනවා කියනකොටම හිතේ ඇති වෙන මොකක්ද නිර්හංකාරකම කියවත් අනතිමානී ගුණය එහෙනම් මානයක් තියෙන කෙනෙකුට අනිත් අයට වඳින්න පුළුවන්ද? බැ. නේද? මානේ තියෙන අය හිතන්නේ මොකද්ද? ඔක්කොම මට වඳින්න ඕන කියලා. මානේ අඩු වෙන තරමට අපිට වඳින්න පුළුවන්ද බැරිද? පුළුවන්. සමහරව එක එක්කෙනාට වඳින්නේ නැහැ. දැන් ඔය සමහර දායක මහතුරු ඇවිල්ලා කියලා ස්වාමීන් වහන්සේ මන්නම් අර හඳුරනට වඳින්නේ නැහැ. ඇයි කියලා මම වැඳට වැඩන්නේ සූපත් වේවා කියන්නේ නැහැ. දැන් ඇත්තට හාමුදුරුවෝ එහෙම කියන්න ඕනද? කිව්වොත් හොඳයි හිතට සතුටුයි නේද? අවංකවම බැලුවොත් එහෙම කිව යුතුම නෑ. ඇයි? වඳිනකොටම සුවපත් වෙනවා නේද? හාමුදුරුවෝ කිව්වොත් සුවපත් වෙන්නේ නෑ. තමන් ද්වේෂ සහගතව ඉදේ කරනවා. කේන්තියෙන් කරනවා.
හැබැයි ඔබ මෛත්‍රී සහගතව කරුණාව පෙරදරි කර ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ඒ ක්‍රියාව කරනවා නම් කරන මොහොතේම ඔබ සුවපත් වෙනවා. ඒක ඔබට ශාන්තිය. එනිසා ඔබ මතක තියාගන්න ඔබේ ශාන්තිය ඔබ සරසා ගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාකාරකම් සිද්ධ කරගන්න. එනිසා වැඳිය යුත්තාට වඳින්න. පිදිය යුත්තාට පුදන්න. මගේ වැඳුමට සුදුසු මා විසින් වැඳිය ලැබිය යුතු මේ ලෝකේ ඉන්නවා කියලා හිතන එකක් මානෙ අඩු වීම. නිර්හංකාරක මෙතිවීම. අහංකාර වලින් බස යන්නට උදව් වීම. ඒ නිසා පුළුවන් තරම් හොය හොයා වඳි. එහෙම වඳින තරමට, নমස්කාර කරන තරමට මානෙ අඩු වෙනවා. පිළිතුරේ নমස්කාර විදි තියෙනවා පහ. নমස්කාර විදි පහක් මොනවද කියන්නේ මම පස්සේ ආනවා. පළවෙනි নমස්කාරයට කියනවා පංචංග පතිට්ඨිත নমස්කාරය. සිංහලෙන් කියන්නේ කොහොමද? පාසංග පිළිතුරවා වැඩි. දෙවෙනි নমස්කාරයට කියන අංජලි নমස්කාරය කියලා. අංජලි নমස්කාරය කියන අර්ධක නළලේ තියලා කඳ පාත් කළ කරන වන්දනාව. තුන්වෙනි নমස්කාරයට කියනවා උක්කුටිත নমස්කාරය කියලා. ඇන තියාගෙන වඳිනවා කියලා කියන්නේ වඩිනවා කියන්නේ ඒ විදිහට වඳිනවා. හතරවෙනි নমස්කාරයට කියනවා දණ්ඩ নমස්කාරය. ලී දණ්ඩ බිම දැම්මා වගේ දිගාවල කරනවාද? පස්වෙනි එක මොකක්ද? පස්වෙනි එක කියනවා බ්‍රහ්ම নমස්කාර. දෙවියන් බ්‍රහ්මයන් වන්දනා කරන විදිහ. පංචාංග පදිටිත নমස්කාරය කියන්නේ වඳිනකොට ශරීරයේ ප්‍රධාන අංග පහක් එකවර බිම ස්පර්ශ කරලා කරන වන්දනාව. මොකක්ද ස්පර්ශ වෙන අංග පහ? නළලයි, දෙවැලනිට සහ දෙදණයි. ගොඩක් අය පසංග පිහිටුවලා වඳිනවා කියලා හිතුවට වඳින්නේ වැරදි විදිහට. ඇයි? ගොඩක් අය වඳිනකොට නළල බිම ගෑවෙන්නේ නැහැ. ගොඩක් අයගේ නළල තියෙන්නේ අතේ ඇඟිලි උඩ. හොඳට බලන්න. නේද? ඒක වැරදි. පසංග පිහිටුවල වඳිනකොට නළල බිම ගාලා අත් දෙක ඔළුවෙන් උඩට එන්න ඕනේ එකතු කරන්න පුළුවන්. නළල අපේ ඇඟිලි උඩ තියෙන එක නෙවෙයි කරන්නේ. නළල බිම ගාලා ඔළුවෙන් උඩට අත් දෙක එකතු උඩට ඇවිල්ලා අත් දෙක එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒකයි නියම විදිහට පසඳ පිහිටුවල වදිනවා කියන්නේ. එතකොට පසඳ පිහිටුවල වදිනකොට නළල හැවත් ඔළුව බිම ගන්න ඕන. ඇයි? මානෙ අඩු කරගන්න තියෙන ඉතාම හොඳ ක්‍රමයක්. ඒ කොහොමද? මානිය වැඩි වෙන්න වැඩි වෙන්න ලොකු වෙන සහ කෙලින් වෙන එක තමයි ඔළුව කියලා කියන්නේ. ඔන්න ඔය ඔළුව බිමම උලනේ. මානිය අඩු කර ගන්න තියෙන හොඳම ක්‍රමයක්. ඒ නිසා පුළුවන් හැම තැනකදීම හැකියාව තියෙන හැමෝම ඒ වන්දනාව පුරුදු වෙන්න. ඒ නිසා ඔන්න බලන්න අනේ වුණාම් බලමුකු වදින හැටි අපිට නේද? පසංග වේදවල වදින්න අනු පුරුදු වෙන්න හැකියාව තියෙනවා. හැබැයි හැමෝටම පසංග පිළිටවල වදින්න බෑ. නේද? දැන් සමහර අය ඉන්නෝ වයසක අය. දණිහි සමාරු තියන අය ඉන්නවා. කොන්දරු දාව තියන අය ඉන්නවා. ආතරයිටිස් වගේ ලෙඩ හැදිච්ච අය ඉන්නවා. තරබාරු අය ඉන්නවා. එහෙම අය අමාරුවෙන් ධන ගහන්න යන්න ඕනේ. එහෙමයි ධන ගහන්න ගියොත් වෙන්නේ වැඳුම් ගත්තෙක් කියලා අර සපෝට් කරන්න යනවා මෙයාට නෙගිටි. එනිසා එහෙම ජනවර කරදර වුන්නේ නේද? තමන්ගේ තියනවා නම් අපහසුව, ඒ අපහසුව කියන්නේ ඉස්සෙල්ලා. අනේ හාමුදුරනේ සමා වෙන මට ධන ගහන්න අමාරු, ධන ඉස්සෙ දෙනවා මේ කොන්ද අමාරුවක් තියෙනවා මොකක් හරි කියලා. ඒ අය ඊට පස්සේ දෙවනි වන්දනා ක්‍රමී පුරුදු වෙනවා. මොකද දෙවනි ක්‍රමී අංජලි নমස්කාරය. බලහත්කාරයේ ඕනක අර විදිහට අමාරුවෙන් වඳින්න යන්න ඕනේ නැහැ. මඩ රොඩවල් වල පාරේ තැන් තැන් වල දැක ගමන් අන්න හාමුදුරුවෝ වසඟ පිටෝල වඳින එක තමයි හොඳම වන්දනාව කියලා. ඒ හැමතැනම මෙහෙම ඉන්න ඕනේ නැහැ. හැකියාව තියෙන හැමතැනදි මෙහෙම කරන්නේ කොහොඳයි? අමාරු තැන් වලදී අර පාවිච්චි කරන්න.
හැබැයි අංජලි නමස්කාරය කරනකොට ඒ කරන්න හේතුව පසඟ පිහිටවන්නේ නැතුව ඒ කරන්න හේතුව ආමරණ කියන්න ඕන. ඇයි ඒ? එහෙම කියන එක අමාරුකම් කියන එක මොකක්ද? අනතිමානී ගුණයට හේතු වෙනවා. නියතමානීදී අනතිමානී ගුණයට හේතු වෙනවා. මොකද්ද? එහෙම කියනකොට ඇති වෙන මානිය නැති වෙන මානිය මොකක්ද? සමහරුන්ගේ හිතේ ඇති වෙනවා මානය. කුමක්ද මානය? මානය සහ මදය කියලා දෙකක් තියෙනවා. මදය කියන්නේ මොකක්ද? මත්වීම. මත්වීමෙන් මානියටපත් වෙනවා. එතකොට මොකද්ද මාන? මදයක් තියෙනවා. ඒ මදයට කියනවා ආරෝග්‍ය මදය කියලා. ආරෝග්‍ය මදය කියන්නේ මොකක්ද? ආරෝග්‍ය මදය කියන්නේ අපි නම් ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතන හැටි නේද? සමහර අය එක එක්කෙනා ගැන කිව්වා අපෝයා කොයි වෙලාවේ බැටරි බහතුරේ ඉඳගෙන ඉතුරුදලා නේද? මොකක් හරි ලෙඩක්මයි කියන්නේ. අපිට නම් කවදාවත් එහෙම බැහැන රෝගයක් එහෙම හැදිලා නැහැ. අපි පරම්පරාවේ කවුරුවත් ලෙඩ වෙලා නැහැ. ඔය ආදී වශයෙන් ලොකු ආඩම්බරකම් කියනයි. එහෙමයි ලෙඩ වුණාම කොට වැඩි අමාරු නේද? එහෙම අන්න ඒ කියන මානෙ අඩු වෙනවා. තමන්ගේ තියෙන අසනීපකම් කියන්නේ. දැන් සමහර අය ඉන්නවා මම දැකලා තියෙනවා ඇවිද ගන්න බෑ. අමාරුයි. ඇවිදින්න ගියාම විසිවිල වැටෙන්න හදනවා. ඉතින් වැටෙන්න ගියාම කවුරු හරි කෙනෙක් අල්ල ගන්නවා. අල්ලගත්ත ගමන් කියන මොකද? ආ ඕනේ ඕනේ මට පුළුවන් මට පුළුවන්. ඇල්ලුවේ නැත්නම් බිම. නේද? ඇල්ලුවට පස්සේ කියන පුළුවන් කියලා. ඒ අර මානෙ නිසා. එන මොකක්ද නිසා නෙවෙයි. අරිම ආඩම්බරයි සමහර අය වයසක අය. එහෙම නිකන් අනිත් අය උදව් කරනකොට ඒවට කැමති නැහැ. ඒ මානාධිකකම්. අන්නේ කියන මානය අඩු වෙනවා. තමන්ට තියෙන අසනීපයක් තියෙනවනම් අවංකවක කියන්නේ. කියලා ඉවර වෙලා අත් දෙක නලලේ තියලා කඳ පාත් කරගෙන. කඳ කෙලින් කරගෙන නෙවෙයි. කඳ පාත් කරලා වදින්. ඒකද කියන්නේ අංජලි නමස්කාරය කියලා. ඇඳිලි බැඳ වදිනවා කියලා කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි නමස්කාරය කියන උක්කුටික නමස්කාරය කියලා. ඒක ගිහි අය කරනව ගොඩක් අඩුයි. බුරුමේ වගේ රටවල් වල ගිහි අයත් කරනවා. හාමුදුරුවරු කරනවා ථේරවාද සම්ප්‍රදාය තුල බුදුන් වදිනකොට විනය කර්ම කරනකොට අර ඇන තියාගෙන වාඩි වෙනවා. එහෙම වාඩි වුණාම නිවැරදි ක්‍රමයට නම් මේ වැලමිටි දෙක දණ හිස් දෙක උඩ ගෑවෙන්නෝ. මම දැකලා තියෙන සමහර අය උක්කුටිකෙන් වාඩි වෙනකොට දන හිස් දෙක කිහිල්ල ගහගෙන වදිනවා. ඒක වැරදි ක්‍රමයක්. දන හිස් දෙක උඩින් වැලමිටි දෙක තිබ්බහම අත් දෙක කෙලින්ම නලලට යනවා. අන්න ඒ විදිහට ඇන තියාගෙන වදින ක්‍රමය. ඊළඟට හතරවෙනි නමස්කාරයද කියනවා දණ්ඩ නමස්කාරය කියලා. දණ්ඩ නමස්කාරය කියන්නේ මොකක්ද? ලී දණ්ඩ බිම දැම්ම වගේ දිගාවල කරන වන්දනා. එහෙම වන්දනා ක්‍රම අපේ බෞද්ධ සම්ප්‍රදාය තුළ තියෙනවා. ලංකාවේ මිනිස්සු එහෙම දණ්ඩ නමස්කාරය කරන අඩුයි. හැබැයි වත් දැකලා ඇති බුද්ධගයාව එහෙම ගියා නම් දඹදිව වන්දනා ගියා නම් නේද? අර ටිබෙටන් ලාමාවරු බුද්ධගයාව ප්‍රදක්ෂිණා කරනවා දණ්ඩ නමස්කාරය. දැන් මම දැකලා තියෙනවා රුවන්වැලි මහසෑය ළඟ ඒ වගේ සමහර අය දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කරනවා. දැන් අපේ සමාජය තුළ සමහර පුංචි ළමයි ඔක පුරුදු වෙලා දැන් පොඩි ළමයින් හාමුදුරු කෙනෙකුට වඳින්න කිව්වොත් මොකද කරන්නේ? දණ්ඩ නමස්කාරය කරනවා නේද? දිගාර වඳිනවා. වැඩේ තියෙන ලොකු උනාට පස්සේ දණ්ඩෙන් ගහුවා තවන්න බැහැ. ඊට පස්සේ බාගෙට නැවිල දොරවල අර වඳින එකගේ කකුල අල්ලලා අර ඒකේ නලියලයි බඩේ ගාගෙන මොකද්ද ඔර හින්දි කබල් චිත්‍රපටි කුල් තියෙන මොකද අලුත් ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඒක අපට අදාළ සම්ප්‍රදායක් නෙවෙයි. දණ්ඩ නමස්කාරය කියන්නේ ලී දණ්ඩ බිම දාගේ දිගාවල කරන වන්දනාව. පස්වෙනි වන්දනාව බ්‍රහ්ම වන්දන නමස්කාරය. බ්‍රහ්ම නමස්කාරය කියන්නේ මොකක්ද? දෙවියෝ බ්‍රහ්මයෝ වඳින ක්‍රමය. කොහොමද ඒ? මේ දකුණු දණ හිස පොළවේ ඇනලා පොළවට ගෑවෙන විදිහට තියලා වම් දණ හිස බාගෙට නවලා කොන්ද කෙලින් තියාගෙන වම් අතේ වැලමිට දකුණු ඒ වම් දණ හිස උඩින් තියලා අත් දෙක නලලේ තියලා වදින ක්‍රමය. ඒක තමයි බ්‍රහ්ම නමස්කාරය කියන්නේ.
ඉතින් ඔන්න ඔය කියන නමස්කාර විදි භාවිතා කරනකොට ඔය ක්‍රමවලින් වන්දනා කරනකොට අපේ හිතේ තියෙන මානය අහංකාරය ටික 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 අඩු කරගන්න ප්‍රායෝගික ක්‍රමයක්. නමස්කාර කියලා කියන්නේ පින්දුතුනි වන්දනා ක්‍රමයක්. වැඳිය යුත්තන්ට වඳින ක්‍රමයක්. ඔයක දන්නවා අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පූජා වර්ග දෙකක් තියෙනවා. මොකද වර්ග දෙක? ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා. වැඩියෙන්ම හොඳ මොකක්ද? ප්‍රතිපත්ති පූජා. ආමිස පූජා එපාද? ඕන. මොකද? ශ්‍රද්ධාව දිනු කරගන්න. ශ්‍රද්ධාව දිනු කරගන්න. ප්‍රතිපත්ති පූජා? ප්‍රඥාව දිනු කරගන්න. තත් ශ්‍රද්ධාව ප්‍රඥාව කියන්නේ ඉන්ද්‍රිය ධර්ම දෙකක්. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මොනවද? ඉන්ද්‍රිය ධර්ම කියන්නේ කුසල සිතේ ප්‍රමුඛව ක්‍රියාත්මක වෙන සිතුවිලි. කුසල් සිත් දියුණු කරගන්නට අත්‍යවශ්‍ය සිතුවිලි. ඒ සිතුවිලි අතර ප්‍රධාන සිතුවිලි ශ්‍රද්ධාව. සද්ධා මූලිකා සබ්බීපි කුසලතාව. හැම කුසලයකටම ශ්‍රද්ධාව මූලයි. ශ්‍රද්ධාව නැති කාටවත් මේ නිවන් මාර්ගය ඉස්සරහට යන්න බැහැ. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? ශ්‍රද්ධාව කියල කියන්නේ තුනුරුවන් කෙරෙහි ඇති කරගන්න කරුණු විශ්වාසයෙන් ඇති කරගන්න පැහැදීම විශ්වාසය. කරුණු අවබෝධයෙන් ඇති කරගන්න විශ්වාසය. ඇත්තටම කියනවා නම් මෙතන ඉන්න ඔබ සහ මම නිවන් දැකලා නැහැ. හැබැයි අපි හැමෝම යන්න හදන්නේ කොහෙටද? කලින් ගිහිපු නැති තැනකට. නේද? ඒකද නිවන් සැප ලැබීවා ලෝකම සත්‍ය? දැන් ඇයි එහෙම යන්න හදන්නේ? නොගිහිපු තැනකට යන්න නම් මොකද්ද තියෙන්නේ? නොගිහිපු තැනකට යන්න නම් විශ්වාසයක් තියෙන්න ඕන නේද? යන තැන පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. එතැනට මඟ පෙන්වපු කෙනා කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕන. ඒ තැනට ගිහිපු අය කියන කතා කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕන. තැන පිළිබඳ විශ්වාසය තමයි නිවන පිළිබඳ විශ්වාසය. ඒ නිවන විස්තර කරලා තියෙන ධර්මයයි ධර්මයේ විශ්වාස කිරීම ශ්‍රද්ධාව දිනු වෙනවා. ධර්මයේ දැනගන්න දැනගන්න ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඊට පස්සේ ඒ ධර්මය කියා දුන්න පුද්ගලයා පිළිබඳ විශ්වාසය බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසය කොහොමද ඒක ඇති වෙන්නේ? බුදු ගුණ දැනගන්න දැනගන්න බුදුරජාණන් වහන්සේ විතර සමීප වෙන්න පුළුවන්. ඒ සමීප වෙන තරමට උන්වහන්සේ කෙරෙහි විශ්වාසය ගොඩනැගෙනවා. උන්වහන්සේ කෙරෙහි ආදරය ඇති වෙනවා. අනේ මෙවන් වටිනා දෙයක් නේ අපිට මේ බුදුහාඳුර කියලා දුන්නේ. ආදරය ඇති වෙන්න කෙනෙක් කෙරෙහි එයාට සලකන්න හිතන. ගරු කරන්න හිතන. අම්මගේ තාත්තගේ ගුණ දැනගන්න දැනගන්න අම්මට ආදරය කරන්න හිතන. අම්මට ආදරේ මං අම්මේ ආදරේ කියලා නිකන් ඉඳලා ඉන්න හරියන්නේ නැහැ නේ. අම්මට තාත්තට සලකන්න ඕන. කන්න මුරන දෙන්න ඕනේ. අම්මා තාත්තා සතුටු කරන ක්‍රම අනුගමනය කරන්න ඕනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආදරයක් භක්තියක් සෙනෙහසක් ගෞරවයක් ඇති වුණාම අපිට පුළුවන් උපරිම ක්‍රමයට උන්වහන්සේව පුදනවා. උන්වහන්සේට සලකනවා. එහෙම පුදන්න පුදන්න ශ්‍රද්ධාව වැඩි වෙනවා තව තවත්. ඊළඟට ඒ බුදුහාමුදුරු දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරපු ආර්ය මහා සංඝරත්නයේ ගුණ දැනගන්න දැනගන්න උන්වහන්සේලා කෙරෙහි විශ්වාසය ඇති වෙනවා. එහෙම විශ්වාසය ඇති වුණාම ඒ උන්වහන්සේලාගේ මග යන්න හිතෙනවා. ඒ නිසා මේ ශ්‍රද්ධාව අතිශයින් වැදගත්. ඉතින් ශ්‍රද්ධාව කියන එක ඉස්සෙල්ලාම ප්‍රාථමික මට්ටමේ විශ්වාසයක් බවට පත් වෙනවා. අවබෝධයත් එක්ක ඒ විශ්වාසය පරිපූර්ණ විශ්වාසයක් බවට පත් වෙනවා. අපි හැමෝටම මේ ධර්ම මාර්ගය ගමන් කරන්න ප්‍රාථමික මට්ටමේ විශ්වාසයක් අවශ්‍යයි. අන්නේ විශ්වාසයේ තහවුරු කරගන්න තමයි අපි තෙරුවන් සරණ යන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියේ ඒ තෙරුවන් සරණේ මේකයි. එහෙම විශ්වාසයේ තිබ්බහම තමයි අපිට බය නැතුව ඉස්සරහට යන්න පුළුවන්. දැන් මොන මං සරල උදාහරණයක් කියන්න. දැන් අපි කොහේ හරි දුෂ්කර පලාතක ගමනක් යනවා. එහෙම ගියාම අපිට හරියට වතුර තිබහක්. නන්නාඳුරන මිනිස්සේ අපි වතුර තිබහ තේරුම් අරගෙන අපි වතුර පුරණ ටිකක් වටපිට හොයනකොට වතුර තිබහ තේරුම් අරගෙන බෝතලෙකුයි වතුර බෝතලෙකුයි විහිදුනකුයි අපි ඉන්න තැනින් ගලන් තියෙනවා.
ගෙනත් තියව ගමන් කොච්චර තිබහද තිබ්බත් අපි බොන්නේ නැහැ. ඇයි ඒ? හිතේ පොඩි සැකයක් තියෙනවා. ගෙනත් තිබ්බේ මූණත් එකක් 아무තු අඳුරන්නේ නැති මිනිස්සෙ. සැකේ මොකද්ද? මොනවා දාලද දන්නේ නැහැ. සැකෙන් අපි බොන්නේ නැතුව ටිකක් අදිමදි කර කර ඉන්නකොට අර වතුර ගිනාපු මිනිස්සෙට තේරෙනවා යා මේ සැකෙහිඳ තමයි මෙයා බොන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ ආ ඒ සැකේ දුරු කරන්න යමක් කරනවා. මොකද කරන්නේ? ඔව්. එයා ගිනාපු වීදුරුවට එයා ගිනාපු බෝතලෙන් වතුර ටිකක් දාලා අපි ඉස්සරහම බොනවා. බීල පෑමාලියක් හමාරක් යනවා මිනිහ දඟලන්නේ නැත්තම් අපි දන්නවා වතුර ගැටලුවක් නැහැ කියලා. ඊට පස්සේ බය නැතුව අපි වතුර බොනවා. නේද? අනේ වගේ තමයි. මේ ආර්ය මහා සංඝරත්නය තමයි බුදුන් දෙසූ දහම් අසා නිවන් සුව සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණේට ප්‍රත්‍යක්ෂ සාධකය. ඉතින් ඒ නිසා තමයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝං සරණ යන්නේ. ඉතින් ඒ විදිහට ශ්‍රද්ධාව ගොඩනගා ගැනීම සඳහා උන්වහන්සේලා පුදන ක්‍රම වැඩි පුදන ක්‍රම තියෙනවා. ඒ ක්‍රම අනුගමනය කරන්න. ඒ ක්‍රම අනුගමනය කරන ගමනේ අපි උන්වහන්සේලාට අපේ කෘතවේදීත්වයේ පරිණමී වශයෙන් එහෙම පුදන ගමනේ උන්වහන්සේලා පෙන්වාව දාළ මාර්ගයේ ගමන් කරලා ප්‍රඥාව දිනු කරගන්නවා. ශ්‍රද්ධාව දිනු වෙන්නේ ඉතාම හොඳ ක්‍රමයක් තමයි ආමිස පූජා. තිබෙනතනි ඒ ඒ රටවල් වල මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව දිනු කරන විවිධ පූජාවල් තියෙනවා. ඒ විතරම හොඳයි. දැන් ඔයයන්ට බොහොම හුරු පුරුදුයි ලංකාවේ අපිට අපි හුරු වෙච්ච පුරුදු වෙච්ච පූජාවල් තියෙනවා. කියන බලන්න දන්න පූජා ටික. බෝධි පූජා. තව සත්බුදු පූජා. තව අටවිසි බුද්ධ පූජා. තව ඥාන පූජා තෙසත් ඥාන පූජා ඔය විදිහට එක එක ಜಾති පූජාද ඒ විතර මල් පූජාද මොනවද තියෙන්නේ දන්න මල් පූජා ටිකක් කියන්න පීච මල් පූජා රෝස මල් පූජා නෙළුම් මල් පූජා අරලිය මල් පූජා ඒ විතර මල් පූජාද ඒ විතරක් නෙවෙයි ඒ ඒ පූජාවන්ට ක්වොලිෆයිඩ් වෙච්ච හාමුදුරුවෝ මෙල පිච්ච මල් පූජා කරනවල්හා නෙළු මල් පූජා කරවල්හා සබ්බුදු වන්දනාවට කරවල්හා තෙසත්‍රා යන පූජා කරවල්හා කොච්චර ක්වොලිෆයිඩ් වුණාද කියලා කියනවනම් කාලයක් යනකොට මිනිස්සුන්ට හාමුදුරුවන්ගේ නම අමතකයි මලේ නම මතකයි ඊට පස්සේ හාමුදුරුවෝ හඳුන්වන්නේ මලේ නමින් පිච්ච මල් හාමුදුරුවෝ රෝස මල් හාමුදුරුවෝ ඔය ආදිවාසීන් තමයි හඳුන්වන්නේ ඉතින් කෙසේ වෙතත් කමන්නේ නැහැ ඔය විදිහට පූජාවක් තියෙනවා නරක නැහැ ඒක කරන්නේ. හැබැයි මේ කියන ආමිස පූජා ගණේට ගැනීම මේ පූජාවල් එච්චර ස්පීඩ් කරලා යන්න පුළුවන් කාර් එකක් නෙවෙයි. දැන් නිවන් මගේ අපි ගොඩාක් පමාවිච්ච උදවි. ඇයි ඒ? බුදුහාමුදුරෝ කී නමක් නම් මේ දීර්ඝ සංසාරේ අපි දකින්නේ නැහැ. අපි හැරිම අභිමානයෙන් කියනවා. මොකද අපි බුදුහාමුදුරුවෝ 28 නමක් දකින්න වාසනාවන්ත වෙලා මේ දීර්ඝ සංසාරේ අපි බුදුහාමුදුරුවෝ දැකලා තියෙන මෙච්චර කියලා අභිමානයෙන් කියනවා. සැබවින්ම පින්නතුනේ කතාව අභිමානයෙන් කිව යුතු කතාවක් නෙවෙයි. ලැජ්ජාවේ යුතු කතාව. ඇයි? ඒ බුදුහාමුදුරුවෝ 24 නම 28 නම අභියසම අපි ෆේල්. අපි අසම අපි ওই බුදුහාමුදුරුවෝ දකින්නත් ඇති බණත් අහන්නත් ඒ තම සංසාරය. ඒ කියන්නේ උන්වහන්සේලා 28 නම අභියසම අපි උන්වහන්සේලා පැතු ගමන උන්වහන්සේලා පෙන්නු මාවත තුල ගමන් කරලා නැහැ කියන එකයි අපි තාම මෙතන ඉන්නවද කියන එකයි පෙන්නේ. එහෙනම් මේ පමාවුව හොඳටම ඇති. ඒ නිසා කාර් එකේ ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරගන්න. ඒ නිසා හදිසියේ අවශ්‍යතාවයට පාවිච්චි කරන්න ඔය ගෙදර දොරේ පොඩ්ඩක් යා මෙහා මාකට් එකට යන්නනේ මෝල් එකට යන්න හරි මේ යන්න පන්සලට එන්න ඔය කාර් එකක් තියාගන්න ගමනේ ටිකක් දුර යන්න පුළුවන් නේද? හයිවේ එකේ මෝටර්වේ එකේ දාලා යන්න පුළුවන් ගාටන්නේ නැති ස්පීඩ් කරලා යන්න පුළුවන් කාර් එකක් හොයාගන්න.
අන්න එහෙම හොයනකොට කාර් එකක් එනවා තුන්වෙනි කාර් එක. මොකද්ද? ඒකට කියනවා පරෝපකාර කියලා. තුන්වෙනි කාර් එක පරෝපකාර. පරෝපකාර කියන වචනේ තියෙනවා වචනාර්ථ දෙකක්. මොකද වචනාර්ථ දෙක? පළවෙනි එක තමයි පර උපකාර. පර කියන්නේ මොකද්ද? අනුන්ට උපකාර කියන්නේ උපකාරක උදව් කිරීම. ඒ ලෞකික අදහස. ඔය දින ලෝකෝත්තර අදහස. මොකද ලෝකෝත්තර අදහස? පරම් උපකාරම්. පරම් කියලා කියන්නේ පරම කියන එකයි. පරම සැපත. බෞද්ධයෝ හැටියට අපි විශ්වාස කරන පරම සැපත මොකද්ද? නිවනයි. උප කියන්නේ සමීපාර්ථය හඳවන උපසර්ගය. කාරම් කියන්නේ වීම. පරම උපකාරම් කියන්නේ මොකද්ද? නිවනට සමීප වීම. අන්න ඒක තමයි ලෝකෝත්තර අදහස. එතකොට ඔබ අනුන්ට උපකාර කරන්න ඕන. කොහොමද උපකාර කරන්න ඕන? සමහරව අනුන්ට උපකාර කරනවා. ලෞකික වශයෙන්. ලෝභය තියාගෙන. දැන් ඔය සමහර අම්මල ඉන්නෝනේ හරි පරිත්‍යාගශීලී. බොහොම නිර්ලෝභී ඕන ඒකට දෙනවා. ඉතින් ඇයි හිත සතුටු වෙන්නත් එක මං සමහර වෙලාවට කියන අම්මා හරි ඊට දන් දෙනවනේ කියලා. එහෙනම් කොහොමද හිතතර හරි සතුටුයි. එහෙමයි ස්වාමින් වහන්සේ දෙන තරමට නිදින් ලැබෙන්නේ. දැන් ලැබෙන්නේ නැත්නම් දෙන්නේ නැහැ. නේද? එතකොට මේ දීලා තියෙන්නේ මොකකටද? ලබා ගැනීම අදහස්. ඒතර ලෝභයේ දීද එතන තියනවා. ලෝභ සාගතව කරන අනෙවන් ක්‍රියා ලෞකිකයි. හොඳ ක්‍රියාවක් කළේ හොඳ ක්‍රියාවක් ඒක. නමුත් ඒ හොඳ ක්‍රියාව තුළ ලෝභය මිශ්‍ර වෙලා තිබුණා. එහෙනම් ඒක ලෞකිකයි. එහෙනම් ඔබ දෙන්න ඕන කොහොමද? ලෝභයෙන් තොරව. අපෝ බෑ දෙන්න ගියාම ලෝභය තියෙනවා කියලා නොදී ඉවර හරියන්නේ නැහැ. දෙන්න ඕන පුළුවන් තරම් දෙන්න ඕන කොහොමද? නිර්ලෝභී අන්නේ නිර්ලෝභීව කරන පරෝපකාරය තමයි නිවනට උපකාර වෙන්නේ. දැන් මෙහෙම හිතන්න ලංකාවේ ක්‍රමීට කවුරු හරි දේශපාලඥයෙක් කැඩිච්ච පාරක් හදනවා. හොඳයිද නරකයිද? හොඳයි. හැබැයි හදන චන්දිකාවට මැතිවරණ සමයේ. එතකොට මොකද හදන්නේ? ඡන්දේ බලා. දැන් මේක පරෝපකාරයක්. අනුන්ට උපකාර කිරීමනේ පාර හදන්නේ. ඒ පරෝපකාරය කරලා එයාට නිවනට සමීප වෙන්න පුළුවන්. නිවනට සමීප වෙන්න බැහැ. නිවනට සමීප වෙන්න බැරි වුණාට එයාට පාර්ලිමේන්තුවට සමීප වෙන්න පුළුවන්. නේද? ඒක ලෞකිකයි. තව දේශපාලඥයෙක් කියනවා එයා අතින් සල්ලි වියදම් කරලා පාරක් හදනවා. කිසිම බලාපොරොත්තුවක් නැහැ ලෞකික වශයෙන්. අනේ මේ අසරණයන්ට මේක යන්න අමාරුයි, කරුණාවෙන් මහිතේ ඉන්නවා මම මේක මටත් අතහැරීමක් විදියට මේ කරනවා කියලා පාර හදනවා. එතකොට එයාට නිවනට සමීප වෙන්න පුළුවන්. ඒ අතහැරීම තුළ, ඒ පරෝපකාරය තුළ පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ පාලිමින්දුර ඒ පුළුවන්. මොකද බැරි? පාර හැදුවනේ. 2 in 1. නේද? දෙකම එක සැරේ කරගත්තා. අර අනවශ්‍ය විදියට ප්‍රාර්ථනා කරන්න ගියාම තමයි ඒක නැතිලෑ. එතකොට අන්න ඒ වගේ ඔබ පරෝපකාරයේ යෙදෙන්න පුළුවන් තරම් ලෞකික අපේක්ෂාවලින් තොරව ලෞකික අපේක්ෂා සහිතව ඔබ පරෝපකාරයේ යෙදෙනවා නම් ඒ කියන්නේ ඔබ තව කාර්යයකට නැගිනවා කියන එක. ලෞකික අපේක්ෂාවලින් තොරව ඔබ පරෝපකාරයේ යෙදෙනවා නම් අන්න එතෙන්දී ඔබට නිවනට සමීප වෙන්න පුළුවන්කම. බොහෝ දෙනා හොඳ කරනවා. හොඳ කරන්නේ ඒ ප්‍රතිවිපාක තමන්ට මොන වගේ දේවල් ලැබෙනවද කියලා බලාගෙන. නේද? හරියට ඒ වගේ ආශාවල් වලින් යම් යම් දේවල් කරන අය අපේ සමාජයේ ඉන්නවා. මම බලන කියන කතාවක් තියෙනවා. එක දවසක් මීට අවුරුදු ගණනාවකට කලින් මම බණකට යද්දී ලංකාවේ අපි මේ අදත් කතා කරගෙන ගියා. ඉතින් ඊවිල් වල පිටිපස්සේ ගහලා දෙන බොහොම ආදර්ශමත් වටිනා කතාවක්.
හිනායන කතා තියෙනවා. හොඳ කතා තියෙන පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මම දැක්ක දවසක් වැල්ලවත්ත පැත්තේදී ඒක ත්‍රිවිල් එක පිටිපස්සේ ගහලා තිබ අපූර්ව වාක්‍යයක්. මොකද වාක්‍යය? පින සිංගල් කරුණ ඩබල්. දැන් ඒකේ අදහස එක පිටකමක් කරාම ඒකේ ප්‍රතිවිභාග ඩබල් වෙලා ලැබෙනවා. ඇත්තටම ඩබල් නෙවෙයි. ඇත්තටම මල්ටිපල්. නේද? ඇයි ඒ? එකක් කරාම ඒ කරන ක්‍රියාව එකක් වුණාට ඒ ක්‍රියාව සඳහා යොදවන චේතනා ප්‍රමාණය බොහෝ. බහුුණාකාරයකින් ඒ චේතනා හැම එක විපාකදායක කර්මයක් වුණාම අන්න ඒවා කර්ම වශයෙන් විපාක දෙන බහුුණාකාරයකින් ලැබෙනවා. ඕක දන්න ගොඩක් අය ඒ ගොඩාක් ලබා ගැනීම සඳහා මොකද කරන්නේ? ඒ විදිහට දෙනවා. නේද? දන් දෙන්නෙත් එහෙමයි. ලංකාවේ ගොඩාක් බෞද්ධයෝ දන් දෙන්නේ මෙහෙමයි. කොහොමද? ඔය තු දැකලා ඇති ගාල් මාතර පැත්තේ යනකොට හංගම පැත්තේ මූරයිනේ මිනිස්සු කෝටු ඉඳගෙන මාළු බාන දැකලා තියෙනවා නේද? කෝටුවේ දැකලා එල්ලෙන්නේ නැතුව නේද? ඔය බිලී පිට තියාගෙන බාන. ඔය බිලී පිටේ අමුණනවා ඇමක්. නේද? ඒ ඇමේ අමුණන්නේ ගොඩාක් ලාට පුංචි මාළුවෙක් හරි රණුවෙක් හරි කඩලා අහලා අල්ලගෙන ඉන්නව එල්ලෙන්නේ නැතුව උඩට. දැන් මම අල්ලගෙන ඉඳදී අර මාළු බාන මිනිස්සයාගේ සිතේ තියෙන්නේ අනේ මම මේ බිලී පොක්කේ අමුණපු මාළු කෑල්ලේ සයිස් එකේම මාළුවෙක් ලැබේවා කියලා. නෑ එහෙනම් ලොකු මාළුවෙක් ලැබේවා. ලංකාවේ ගොඩාක් අය දාන දෙන්නේ මාළු බාන වගේ තමයි. නේද? දෙන්නේ චුට්ටයි. අර හරි ගොඩාක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕම බලාපොරොත්තු වෙන නරකයි කියනවා කිදී මම කියන්නේ. එහෙම කරන්න තණ්හාව වැඩි වෙනවා. දැන් නිවලින් ඈත් වෙනවා. නොදීනව වැඩි එහෙම චුට්ටක් හරි දෙන්න හොඳයි. හැබැයි ඒ තුල එයා නිවනට සමීප වෙන්න පුළුවන් කම. ඉතින් දැන් මෙයා මේ හොඳ දේවල් ඔක්කොම කලේ මොනව පදනම් කරගෙන ලෝභය මුල් කරගෙන. ලෝභය මුල් කරගෙන යම් කිසි ක්‍රියාවක් සිද්ධ කරනවා නම් ඒක නිවනට සමීප වෙන පරෝපකාරයක්. ඉතින් මෙන්න මේ විදිහට නිවනට සමීප වෙන විදිහට පරෝපකාරය කරගෙන ලෝභය තුනී කරගෙන යනකොට හරි අමාරුයි මේ ගමන යන්න. දැන් මේ මෝඩ වේගයේ යනකොට මේ පරෝපකාරවර නැගලා අපේ කාර් එක ඉස්සරහින් කාර් එකක් යනවා. ඒ කාර් එක පරලයිස් මනාද සයිලන්සර් එකෙන් දුන්දාගෙන ලණුවකින් ගැට ගහගෙන ගාට යනවා. ඒක දැක්කහම අපි මොකද කරන්නේ? ඒකට හෝන් කරනවා. යන එක්කෙනාට යන්න දෙන්නේ නැහැ. අපිටත් පරක් වෙලා තියෙන එක දැන් ඉස්සරහ කාර් එකට බලනවා. ඔය අතේ වෙයි පිටිපස්සේ කාර් එකක් එන්න අපිට හෝන් කරනවා. අපි පිටිපස්සේ හැරිලා බලලා ආයි බලන කොහේ යනද ඉහිලෙන්න හදනවද මාත්මික වෙලා ඉඳිද්දි කියලා ඒකටත් බලනවා. ඔය අතර කොහොම හරි අනිත් කාර් එක අපේ ඕටේක් කරගෙන ඉස්සරහට යනවා. එහෙම යනකොට ඒක දැකලා දිවස ගන්න බෑ. එතකොට ඒ කාර් එක දිහා බලලා කියනවා අපි මොකක්ද? ඔය යන්නේ නම් අද යන්න දිවිච්ච ගමන නෙවෙයි. ඔය ඉහි යන්න දිවිච්ච ගමන. ඔය යන තාලෙට නම් වැඩි දුර යන්නේ නෑ කියලා. නොකිය කියන්නේ හැපියන් කියලා. එහෙම මතින් ඉස්සරහ. ඔය අතර තව කාර් එකක් යනවා. හොඳ ලස්සනට ලයිට් දාගෙන හොඳ AC වැඩ කරනවා. හොඳට සවුන්ඩ් සිස්ටම් එක හොඳයි. ලයිට්ස් ටික හොඳයි. ෆුල් ඔප්ෂන් කාර් එකක් යනවා. ඒක දැක්කම හරි අපූරුයිනේ. ඊළඟ සැරේ ලීස් එකක් දාලා හරි කොහොම හරි ණය වෙලා කාර් එක ගන්න කියලා හිතනවා. දැන් සමහර කාර් දැක්කම ඇලෙනවා. සමහර කාර් දැක්කම ගැටෙනවා. සමහර කාර් දැක්කම මුලා වෙනවා. මොනවද මේ ඉස්සරහින් පස්සෙන් අපිව රඳවන්න අපි අල්ල ගන්න බලා සිටින කා? ඒ කාවලට කියන්නේ සංස්කාර කියලා. ඔන්න හතරවෙනි කාර්ය. සංස්කාර කියලා කියන්නේ පින්නතේ විපාක පිණිස කර්ම සැකසීමයි. සංස්කෘතයෙන් කියන සංස්කරණය සංස්කාර. පාලියෙන් කියන සංඛාර. සිංහලෙන් කියන සකස් කිරීම. සකස් කරන්නේ මොනවද? විපාක පිණිස කර්මයි. කර්ම සැකසෙන්නේ ක්‍රියාව තුළ චේතනා ඇති වුණොත්.
මොන චේතනාද? අකුසල චේතනා. යම් කිසි අකුසල චේතනාවක් මුල් කරගෙන සිතින් කයින් වචනේ යම් කිසි ක්‍රියාකාරකමක් කළොත් අන්න එතන සංස්කාරයක් ගොඩ නැගෙනවා. ලෝභයයි ද්වේෂයයි මෝහයයි පදනම් කරගෙන යම් කිසි කෙනෙක් හිතින් හිතුව වචනේ යම් කිසි ප්‍රකාශනයක් කළොත් කයින් යම් කිසි ක්‍රියාවක් කළොත් අන්න ඒ ක්‍රියාකාරකම් සංස්කාර කියලා නමින් හඳුන්වනවා. එතකොට ඒ නමින් සංස්කාර වර්ග තියෙනවා තුනක්. මොනවද සංස්කාර වර්ග තුන? කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. විපාක පිණිස කයින් කර්ම රැස් කිරීම, විපාක පිණිස වචනින් කර්ම රැස් කිරීම සහ විපාක පිණිස සිතින් කර්ම රැස් කිරීම. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියනවා. තර් විපාක පිණිස සකසන මේ කර්මවල තියනවා හොඳ සහ නරක කියන කොටස් දෙකක්. විපාක දීම් වශයෙන් හොඳ තැනක පවතින්නත් පුළුවන්, නරක තැනක පවතින්නත් පුළුවන්. හොඳ තැනක පවතින්නේ හොඳ කර්ම කළා. නරක තැනක පවතින්නේ නරක කර්ම කළා. හොඳ කර්මයි නරක කර්මයි දෙකම කරේ නැති වුණොත් මොකද වෙන්නේ? හොඳ කර්මයි නරක කර්මයි දෙකම කරේ නැති වුණොත් දැන් මෙහෙම කියන්න. හොඳ තැනක පවතින්නේ හොඳ කර්ම කළා. නරක තැනක පවතින්නේ නරක කර්ම කළා. හොඳ කර්මයි නරක කර්මයි දෙකම කරේ නැති වුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කිසි තැනක පවතින්නේ නැහැ නේද? යම් තැනක පවතින එකට ධර්මයේ දීපු වචනේ තමයි භව කියලා කියන්නේ. භවය කියලා කියන්නේ පවතිනවා කියන එකයි. හොඳ තැන් තියෙනවා නරක තැන් තියෙනවා. හොඳ භව තියෙනවා නරක භව තියෙනවා. ඔයත් දන්න භව කීයක් තියෙනවා? පවතින්න පුළුවන් භව තියෙනවා තුනක්. මොනවද භව තුන? ඒවට කියන භවත්‍රය. මොනවද? කාම භව, රූප භව, අරූප භව කියලා. දර කාම භව කියලා කියන්නේ කාම ලෝක 11ට. කාම ලෝක 11ක් තියෙනවා. මොනවද කාම ලෝක 11? සතර අපායයි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. එහෙනම් දර කාම භවයේ සුගති දුගති කියලා කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? සුගති මොනවාද? දුගති. මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක 6යි සුගති. එතකොට දුගති මොනවාද? සතරපාය. එතකොට ඊතිහා මනුෂ්‍ය ලෝකෙන් එහා තියෙන අනිත් රූපාවචර බ්‍රහ්ම රූප භවෙ, අරූපාවචර බ්‍රහ්ම ලෝක වල අරූප භවෙ. එතකොට ඒවා සිද්ධ වෙන්නේ, ඒවා ලැබෙන්නේ මොනව කළාම? හොඳ කළාම නරක කළාම? හොඳ කළාම. ඒ හොඳ සංස්කාර, හොඳ කර්ම රැස් කිරීමට කියනවා නම පුඤ්ඤාවි සංඛාර කියලා. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නට අවශ්‍ය කරන කර්ම රැස් කිරීමට කියනවා ආනිඤ්ඤාවි සංඛාර කියලා. ඊළඟට නරක තැන්වල යන්නට හේතු වෙන කර්ම වලට කියන්නේ මොනවද කියලාද? අපුඤ්ඤාවි සංඛාර. ତେර පුඤ්ඤාවි සංඛාර කියන්නේ පින්, අපුඤ්ඤාවි සංඛාර කියන්නේ පව්. ආනිජාව සංස්කාර කියන අරූපාවචර ධ්‍යාන සිත්. මේ කියන සියලු සංස්කාරවලයේ ස්වභාවය මොකද්ද? භවයේහි ඔය කියන කාම රූප අරූප කියන භවත්‍රයේහි පවතින්නට උපකාරයි. ତେර කවුරු හරි කෙනෙක් මේ කියන සිතින් කයින් වචනෙන් පුඤ්ඤාවි සංස්කාරයක් හෝ අපුඤ්ඤාවි සංස්කාරයක් හෝ ආනිජාවි සංස්කාරයක් හෝ කරේ නැති වුණොත් පිනක් හෝ පවක් හෝ කිසියම් කර්මයක් කළේ නැත්තම් මොකද වෙන්නේ? විපාකදායි කර්ම නැත්නම් අර කියන භවත භවත්‍රේ උපදින්නේ නැහැ නේද? ඒ භවත්‍රේ ඉපදුනේ නැත්නම් මොකද වෙන්නේ? ඉපදුනේ නැත්නම් වයසට යන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. ඉපදින එක දුකක් නම්, ලෙඩ වෙන එක දුකක් නම්, මැරෙන එක දුකක් නම්, සරලව කිව්වොත් ඉපදුනේ නැත්නම් දුකක් නැහැ.
යම් තැනක දුකක් නැද්ද එතන තියෙන මොකද? එතන තියෙන සැප. උපත නැති කිරීමෙන් ලැබෙන සැපද කියන මොකද? නිවන. ඒ අමා නිවන් සුව මේ කරනු ලබන පින්කම් බලයෙන් ඔබ හැම දිනාටම ලැබේවා කියලා කිව්ව ගමන් සාදු කිව්වට ලැබෙන්නේ ආයන්න කියලා එනකොට අපි ඉස්සෙල්ලා එනවා නේද? නමුත් එහෙම කිව්ව පමණින් නිවන් දකින්න බෑ. එහෙම කිව්වනම් ලංකාවේ කොච්චර නිවන් දකින්න බැද මේ වෙනකොට නේද? එතකොට මෙන්න මේ ක්‍රමය මේ වැඩපිළිවෙල හරියට තේරුම් අරගෙන ඔබ කරන සෑම හොඳ ක්‍රියාවක්ම කුසලයට නැඹුරු කරලා අකුසලයෙන් තොරව සිදු කරන්න ඔබට දෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. මොකද යෝනිසෝ මනසිකාරය කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහිය, නුවණ සහ උත්සාහය. ඔන්න ඔය කාරණා තුන තියෙන්න ඕන ඔබ කරන හැම ක්‍රියාවක. සිහිය කියන්නේ මොකක්ද? සිහිය කියන්නේ කරන ක්‍රියාව පිළිබඳව ඇති දැනුවත්කම. මූලිකව මේ යම් කිසි ක්‍රියාවක් කරනවා අනේ ක්‍රියාව පිළිබඳව මම මේ ක්‍රියාව කරනවා කියලා දැනගෙන කරන්නේ. එතකොට හොඳ හරි නරක හරි වෙන්න පුළුවන්. සිහිය කියලා කියන්නේ අපිට එක සැරේටම හිතෙන එක හොඳ කුසලයක් කියන දේ. කුසල පැත්තකුත් තියෙනවා. හැබැයි සිහිය අකුසල පැත්තකුත් තියෙනවා. සම්මා සතිය වගේම මිච්ඡා සතියකුත් තියෙනවා. හොඳ දේට යොදන සිහිය සම්මා සතිය, නරක දේට යොදන සිහිය මොකක්ද? මිච්ඡා සතිය. නේද? එතකොට අන්නේ නිසා ඔබට අවශ්‍ය වෙනවා සිහිය වගේම සිහියෙන් කරන දේ කරන කියන දේ කරනව වගේ ඊට පස්සේ දෙවෙනි වචනය යෝනිසු මානසිකාරයත් එක්ක යෙදෙන මොකක්ද? සම්පජානයි. මොකද සම්පජානය කියන්නේ? මනාලිස දැන ගැනීම. මනාලිස දැන ගන්නවා කියන්නේ මොකක්ද? දැන් සිහියෙන් කරන කියන දේ ගැන දැනුමක් තියෙනවා. එතන මනාලිස ගන්නවා කියන්නේ මොකක්ද? ඒ කරන කියන ක්‍රියාව තුළ හිතේ පහළ වෙන චිත්ත ස්වභාවය කුසලයේද අකුසලයේද කියලා දැනගන්නේ. ක්‍රියාව දැනගන්න එක සතියයි. ක්‍රියාව හා බැඳුන මනසෙහි ස්වභාවය දැනගන්න එක සම්පජානයයි. මෙන්න මේ ක්‍රියාව කරනකොට මෙතන දැන් ලෝභය ඇති වුණා, මෙතන ද්වේෂය ඇති වුණා, මේක හොඳයි ඒ වුණාට බලාගෙන යනකොට හොඳ වුණා ක්‍රියාත්මක වෙලා තියෙන ලෝභය නිසා ඔය ආදි වශයෙන් දකින්න. ඒ සම්පජානයයි. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම දැකලා නිකන් ඉන්න බෑ. නරකක් සිතිවිල්ලක් ඇති වුණා නම්, අකුසලයක් ඇති වුණා නම් ඔබ උත්සාහ කරන්න ඕන, වෑයම් කරන්න ඕන. කුමකටද? ඒව ප්‍රහාණය කරන්න. ඒකට කියන්නේ ආතාපි. ආතාපි කියන්නේ කෙලස් තවන වීරයෙන් ඒ ක්‍රියාව අර සිතිවිල්ල නවත්ත ගන්න ඕන. සිතිවිල්ල නවත්ත ගන්න. යම් කිසි හොඳ ක්‍රියාවක් කරනකොට ඔබේ හිතේ ක්ලේශයක් ඇති වෙනවා නම් ඔබ නවත්ත ගන්න ඕන. මොකද? ක්‍රියාව නෙවෙයි. ඒ ක්‍රියාව හා බැඳුන ක්ලේශයයි, නරක සිතිවිල්ලයි. අන්න ඒ සඳහා ඔබ සිහියෙන් ඉන්න ඕන, නුවණින් ඉන්න ඕන, අවදියෙන් ඉන්න ඕන, සැලකිල්ලෙන් ඉන්න ඕන. ඒකයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ ගැස් දෙක වහගෙන ඉඳලාම හරියන්නේ නැහැ. ඇස් දෙක වහගෙන ඉඳෙද්දී ඔබ ඒවා දකින වගේම දෛනික ජීවිතයේ, ප්‍රායෝගික ජීවිතයේ, එදිනෙදා ජීවිතයේදී ඔබේ හිතේ කෙලෙස් නැගින හැටි ඔබට දැනගන්න හැකියාව තියෙනවා. මොකද ඔබට හැම තිස්සෙම බෑ S2 වහගෙන එක තැන වාඩි වෙලා ඉඳගෙන ඉන්න. හැම තිස්සෙම ඒක හිතන්න එපා, ඒක එතනින් දැක්කට පස්සේ සාමුලින්ම නැති වෙයි කියලා. ඔබ ඊට පස්සේ ක්‍රියාකාරී සමාජයට එන්න ඕන. සමාජයේ යම් යම් අරමුණුත් එක්ක ඔබ ගැටෙන්න ඕන. අරමුණු පරිහරණය කරන්න ඕන. එහෙම අරමුණු පරිහරණය කරනකොට තමයි කෙලිස් ඇවිස්සීම ආදී එන්නේ. එහෙම වෙන වෙලාවට ඒව දැකලා අඳුනාගෙන ඒව ප්‍රහාණය කරන්න තරම් ඔබට නුවණක් තියෙන්න ඕන. අන්නේ සඳහා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න. ඉතින් ඒ නිසා මොකක් හරි කර්මයක් ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාවේ ලෝභය තියෙනවද, ද්වේෂය තියෙනවද, මෝහය තියෙනවද කියලා බලන්න. ලෝභ, ද්වේෂ, මෝහ පදනම් කරගත්ත කෙලිස් මුල් කරගත්ත ක්‍රියාවක් නම් ඔබ කරන්නේ ඒක සංස්කාරයක් බව තේරුම් ගන්න. විපාක පිණිස කර්ම සැකසෙන ක්‍රියාවක් බව තේරුම් ගන්න. එහෙනම් ඒ විපාක පිණිස කර්ම සැකසෙනවා නම් ඔබ කරන්නේ කුමක්ද? දිගින් දිගටම භවයේ යන විදිහට වැඩ කරන්න. භවයේ යන තරමට ඔබ වැඩ කරගත්තොත් ඔබට මොකද වෙන්නේ? භවයේ යන තරමට වැඩ කරගත්තොත්
ඔබට තව තව දුක් විඳින්න වෙනවා. භවය දික් වෙන තව දුක් විඳින්න වෙනවා. දැන් සමහර අය හිතාගෙන මෙන්න මෙහෙම එකක්. මොකද අපි ඉතින් ওই කියන ධර්ම දැම්ම නිවන් දකින්න බෑ. ඒ හින්දා දැන් හදිසියක් වෙන්න ඕන නෑ. බුදුහාමුදුරන්ගේ මනාප සම්‍යක්දෘෂ්ටික දෙවිය දිව්‍ය ලෝකෙත් ඉන්නවා. ඒ නිසා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ කල්යාණ මිත්‍රව ඇසුරු කරලි ඉවර වෙලා එහෙ නිවන් දකින්න ඕන කියන එක. ඒක භව රාගී සිටවිල්ල. මතක තියාගන්න. බුදුහාමුදුරෝ පින්නතනි කිසි විටක භවයේ එක මොහොතක් අක්වාක් නැතර. විටක උන්වහන්සේ මතක් කරනවා අසුචි චුට්ටක් උනත් ගඳයිද නැද්ද? ගඳයි. එහෙනම් ඔබ දැනගන්න මේ භවයේ එක මොහොතක්වත් පහළ වෙනවා කියන එක සුබයි කියලා මං වර්ණනා කරන්නේ. එහෙම කිව්වේ අනාගාමි ඵලයටපත් වෙලා ඉන්න හාමුදුරු කෙනෙක් සුද්ධවාස බ්‍රහ්ම ලෝකයේ උපදින්නට සිත් පහළ කරගත්ත මොහොතේ. ඉතින් ඒ වන්නයිට බුදුහාඳුරව වාද කළේ එහෙමයි. ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕන සිහියෙන් නුවණින් හින්ට ඕන. මේ පමා වුණා හොඳටම ඇති. ඔබ නිරන්තරයෙන් යෝනිසෝ මානසිකාරයේ පුරුදු කරලා සංස්කාර ගුණණේ නැති වෙන විදිහට ඔබේ දෛනික ක්‍රියාකාරකම් අසුරුව ගන්න ඔබ උත්සාහවත් වෙන්න. එහෙම නැතුව දිව්‍ය ලෝකෙ යන්න උත්සාහ කරන එක නෙවෙයි ඔබ කලිය යුතු බෞද්ධයෙක් විදිහට. ඇත්තටම කියනවා නම් දිව්‍ය ලෝකෙ යන්න බෞද්ධ වෙන්න ඕනේ නැහැ. අබෞද්ධ අන්‍යාගමිකයන්ට දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්. දැන් සරලව මෙහෙම හිතන්න. දිව්‍ය ලෝක පාලුනේ බුදුහාඳුර පාලුනාට පස්සේ නෑ බුදුහාඳුර බුදු වෙන දිව්‍ය ලෝකෙ ඉඳලා නෑ ආවේ නේද? එතකොට ඒ දිව්‍ය ලෝක හිස් වෙලාද තිබ්බේ? නෑ නෑ. ඒ දිව්‍ය ලෝක වල දෙවියෝ හිටියානේ. එතකොට දැන් ඒ දෙවියෝ ඔක්කොම බෞද්ධද? නෑ. දැන් බෞද්ධ දෙවියෝද හිටියේ? නෑ. දැන් මේ මනුස්ස ලෝකේ උපදින්නේ පිනක් කළද පවක් කළද? පිනක් කළා. දැන් එච්චර පින් කරලා මනුස්ස වෙලා උපදින අය හැමෝම බෞද්ධයෝද? නෑ. එහෙනම් මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න හැමෝම බෞද්ධයෝ නොවන්නාසේම දිව්‍ය ලෝකවල ඉන්න දෙවියෝ හැමෝම බෞද්ධයෝ දෙවි. ආ දිව්‍ය ලෝකේ උපදින්න බෞද්ධ වේවිද නැහැ. දන් දෙන්නේ සිංහල බෞද්ධ විතරක් නෙවෙයි. සීල සමාදන් වෙන්නේ සිංහල බෞද්ධ විතරක් නෙවෙයි. භාවනා කරන්නේ සිංහල බෞද්ධ විතරක් නෙවෙයි. අසිංහල බෞද්ධ පුූර්ණතරන් දන් දෙනවා, සීල් ගන්නවා. සීලමය ප්‍රතිපදාවන් පූර්ණ කරනවා. ප්‍රතිපත්තිය ළඟදී ඒ කරාම යාගදී ලෝක යන පුළුවන්. ඇත්තම කියනවනම් දිව්‍ය ලෝක යන මිනිස්සු වෙන්නත් ඕනේ. බුදුහාඳුරන්ගේ කාලේ ඉඳලා බලනකොට ඇතම් අමනුෂ්‍යෝ දිව්‍ය ලෝකෙ ගිහින් තියෙනවා. තිරිසන් සත්තු දිව්‍ය ලෝකෙ ගිහින් තියෙනවා. නේ? ඔබ අහලති කොතෙකුත් මම ඔබට මතක් කරන්න. බුදුහාඳුරන්ගේ කාලේ බුදුහාඳුර එක දවසක් එලි මහනි බණක් කියේ හිටියා. ওই බණ කියන තැනින් ගෙම්බෙක් පැන පැන ගියා. මතකද කතාවනේ? ගෙම්බට බණ හඳ ඇහුණා. ගෙම්බ එතනම නැවතුණා. ගෙම්බට බණ තේරුන්නේ නැහැ. නමුත් ගෙම්බා බුදුහාමුදුරන්ගේ හඬට ආකර්ෂණය වුණා. ඒ ආකර්ෂණීය හඬට පැහැදීම ඇති කරගෙන හිත පහදවගෙන හිටියා. කන් යොමාගෙන හිටියා. ඔය අතර ඔතනින් ඇවිදගෙන යන්නව ගොපල්ලේ. ගොපල්ලට බුදුහාමුදුරන්ගේ බණ හඳ ඇහුණා. ගෝපාල හරක් හොයන එක පැත්තකින් තියලා බණ චුට්ටක් අහන්න ඕන කියලා නැවතුණා. ගෝපාලගේ අතේ තිබුණා හරක්ට ගහන්න ගෙනා මොකක්ද? කෙවිත ලීය. ගෝපාලගේ ලීය බිම ගහලා ඒකට හේතු වුණා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ හේතු වෙලා බණ හිමේ සම්ප්‍රදාය බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා තිබුණා. අදත් එහෙම නේ. ඕන තරග ගියොත් එහෙම නයි ඉස්සෙල්ලාම මුළු ටිකයි කණු ටිකයි තාපට ගැලලා අතර පස්සේ නම් නැදෙත්. සමහර උපාසක අම්මල පොයිල වංශලෙන් රණ්ඩු කරමන් අවුරුදු 10 තිස්සේ මේ කණුව ගාවන්. ඔයා කොහොමද අද දෙතිති? එහෙනම් එහෙමයි ඕන තරග. කෙසේ ඉතින් දැන් මේ මිනිස්සයා අර ලීයට හේතු වෙලා හිටිය බණහ. එහෙම බණහනකොට අර ලීය ගැහුවේ හරියට මොකදන? ගෙම්බගේ අත උඩ. ගෙම්බ ඒ ලීයට දැලිලා මැරුණා. හැබැයි මැරෙන වෙලාවේ ගෙම්බගේ හිත පැහැදිලා තිබුණු. ඒ නිසා මැරෙල කිලේ පුරුතනා කොහෙද? දිවිලෝ කවුරු වෙලා? මණ්ඩූක කියලා දිවි පුත්‍රයෙක්. දැන් බලන්න අර ගෙම්බට දිවි ලෝක යන පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පින්නතුනි හිත පහදව ගත්තොත් හිත පහදව ගත්තොත් ඕන ගෙම්බෙකුට දිවි ලෝක යන පුළුවන්. ඒක ඇත්ත කතාව.
ඒකට මේ සිංහලෙවේ මනුස්සෙවේ බෞද්ධයේ වෙන්න ඕනේ. හැබැයි ඊට පහදව කරන්න ඕනේ. නිකම් බෑ. ඉතින් ඔබ බෞද්ධයෙක් කියලා ඉපදෙලා ඉන්නේ ඔබට ඊට වැඩි සුවිශේෂ කාර්යයක් තියෙනවා. ඔබ දීර්ඝ සංසාර ගමනක අපි හැමෝම මේකට ඇවිද යන පිරිස. මා කලින් කීවා වගේ බුදුහාමුදුරුවෝ කී නමක් නම් අපි පහු කරගෙන ඉන්නේ. අපේ බුදුහාමුදුරුවෝ විතරක් මේ දීර්ඝ සංසාරයේදී එදා මාතුපෝසක කතා වස්තුවේ සඳහන් වෙන විදිහට අම්මා අභියස මගේ පුතේ උඹ බුදු වෙයන් කියලා අම්මා මූදෙන් ගොඩට ආවට පස්සේ පුතාට දුන්න විවරණ ගැනීමත් එක්ක එතෙන් පටන් සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිంద్ర බුදුරජාණන් වහන්සේ බවට පත් වෙන තුරු මේ දීර්ඝ සංසාරයේ බුදුවරු දැකලා තියෙනවා 512024 නම. දීර්ඝ සංසාර ගමනේ ඔය බුදුහාමුදුර අපි යම් යම් අවස්ථාවල දැකලා ඇති. ඊටත් වැඩි ඈත ඉපිට සංසාරේදී අප්‍රමාණ බුදුරු දැකලා ඇති. ඒ දැකලත් අපිට මේ අවස්ථාව මගහැරුණා. මෙතරම් වටිනා ධර්මයක් පැහැදිලිව අහන්නට දකින්නට ලැබෙන අවස්ථාවල අපි එයද පසෙකලා තව තවත් සසරට වැටෙන විදිහේ සංස්කාර ගොඩනගමින් හිටියෝ අපි තවත් ප්‍රමාදයි. අනාගතයේදී බුද්ධ අබුද්ධෝත්පාද කාලයක් ආවොත් බුද්ධ කියන වචනයක්වත් ඇහෙන්නේ නැති කාලයක ඉපදුම අපේ සසර විමුක්තිය හිතා ගන්නවත් බැරි තරමට ඈතට නොපෙනී යනවා. එහෙනම් අද අදම ඔබ අප්‍රමාදී වෙන්න ඕන. අද අදම කුසලයට නැඹුරු වෙන්න ඕන. යෝනිසෝ මානසිකාරේ හොඳින් පුරුදු කරගන්න ඕන. පන්සලට ආවද විතරක් නෙවෙයි දෛනික ජීවිතයේ කරන ක්‍රියාකාරකම් තුළ මේක ජීවිතය හා බද්ධ කරගන්න. මේක ඔබේ ලයිෆ් ස්ටයිල් එක කරගන්න ඕන. ජීවන රටාවක් බවට පත් කරගන්න ඕන. එහෙම කරන තරමට තමයි ඔබේ හිත තුළ සංස්කාරයන් ගොඩනගන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබ එවන් සංස්කාරවල බහිද්ද. සංස්කාර වලින් බැස්සගෙන ඔබ නගින කාර්යක තමයි විසංඛාර. විසංඛාර කියලා කියන්නේ මොකද්ද? සංස්කාර කියලා කියන්නේ සසර පැවැත්මට උපකාර වෙන දේ නං විසංඛාර කියන්නේ සසර නැවැත්මට උපකාර වෙන. සංස්කාර කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥානය සඳහා සපේන ආහාර. ඒකට අපි කියනවා මනෝ සංචේතන ආහාර කියලා. මනෝ සංචේතන ආහාරය ප්‍රතිසන්දි විඥානයේපත් විභාග විඥානයේ පිණිස උපකාරයි. ତର මනෝ සංචේතන ආහාර තියෙනකොට නැවත භවයකට යනවා. ଏତର මනෝ සංචේතන ආහාරයේවත් මේ සංස්කාර නැත්තම් ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙන්නේ නැති හිත විසංඛාරගත සිතයි. විසංඛාරගතං චිත්තං තණ්හානං කයමඤ්ඤගාගිවිත. ඒකට ඔබ හිත විසංඛාරගත කරගන්න. සංස්කාර ගොඩනගින එක නවත්තන්න ඕන. සංස්කාර ගොඩනගින එක නවත්තන්න නම් සංස්කාරයන්ගේ යථා ස්වභාවය ඔබ දැනගන්න ඕන. මොකද යථා ස්වභාවය? සබ්බේ සංඛාරා අනිච්ච. සියලු සංස්කාර අනිත්‍යයි. අනිත්‍ය කියල කියන්නේ වෙනස් වෙලා යනවා කියලා ඔබට තේරෙන්න ඕන. වැටහෙන්න ඕන. කොහොමද වැටහෙන්න ඕන? අන් අය කියන නිසා නෙවෙයි. අසා දැනගත්තක් නිසා නෙවෙයි. ප්‍රත්‍යක්ෂ වශයෙන් ඔබට වැටහෙන්න ඕන. යදා පඤ්ඤාය පස්සති. ඔබ මේ සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍ය ස්වභාවය නුවණින් හොඳින් දකිනවනම් ඒ වෙනස් වන සුළු දේ ඔබ කවදාවත් බැඳෙන්නේ නැහැ. වෙනස් වෙන සුළු දේ අල්ලා ගන්න යන්නේ නැහැ. මොකද එහෙම අල්ලා ගන්න නැත්තේ. වෙනස් වෙන දේ අල්ලා ගත්තාට වැඩක් නැහැ. තමන්ට ලැබෙන්නේ අල්ලගත් දේ නොවේ කියලා අපි තේරෙනවා. දැන් කැමැත්ත තිබෙන්නේ එහෙකට අන්තිමේදී ලැබෙන්නේ තව එකක්. නේද? එහෙම වුණොත් අපි කැමැත්ත ඇති කරගත්ත දේ වෙනුවට ලැබෙන්නේ වෙන දෙයක් නම් ඒ දේ අපි අල්ලගනිමු. දැන් කඩේකට ගිහිල්ලා බඩුවක් ගනිද්දී අපි ඒක තෝරලා දෙනවා මුදලාලි. අපි තෝරපු එක නැතුව වෙන එකක් දෙනවා. එතකොට මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? අපි ඒ කැමැත්ත ඇති වුණේ වෙන එකකට මුදලාලි දුන්නේ. එහෙනම් අපිට ඕනේ නැහැ මේක කියලා අතහරින්න. නේද? ඒ වගේ
අපි මේ ජීවිතේ පරිහරණය කර අරමුණු පරිහරණය කරනකොට ඒ හැම එකකම සංස්කාර ගොඩ නැගෙනවා. ඒ සංස්කාර ගොඩ නැගෙනකොට ඔබ හඳුනා ගන්නා දේ සංඥා වශයෙන් හඳුනා ගන්න දේවල් ඊළඟ මොහොතේදී වෙනස් වෙනවා. අන්නේ වෙනස හොඳට තේරුම් ගන්න. එතකොට ඔබට තේරෙනවා ඔබ කැමති උදේ නෙවෙයි ඔබට ලැබෙන්නේ කියලා. දැන් මෙහෙම හිතන්න. දැන් ඔන්න කවුරු හරි ගිහින් පොලේ ගිහිල්ලා මාකට් එකට ගිහිල්ලා මේ පළතුරු තෝරද්දි හොඳ ඉදිච්ච අඹ ගෙඩියක් ගන්න. අඹ ගෙඩිය දැකලා නහයට ලං කරලා සුවඳක් දැනෙනවා, කහපාටට කියනවා. ඉතින් රස මෙහෙම ඇති කියලා යම් කිසි සංචේතනාවක් හිතේ ඇති කරගන්න. සංඥාවක් හිතේ ඇති කරගන්න. මේ අඹ ගෙඩිය කන්න ඕන කියලා හිතන. ගෙදර ගිහිල්ලා මේවා මොකද කරන්නේ? මේ අඹ ගෙඩිය කපලා අඹ කෑල කෑලා අරගෙන කටේ දාලා කනවා. ඔබට කැමත ඇතුනේ කඩේ එහෙම නැත්නම් අර මාකට් එකේ අඹ ගොඩේ තිබිච්ච අඹයට. ඔබ හොඳින් හිතලා බලන්න. ඔබ කන්නේ අඹමද කියලා. ඔබට කියන්නේ ඔබට හිතෙන්න පුළුවන් මොකද අඹ නොවෙන්නේ. මමනේ අඹ ගෙනාවේ, මමනේ අඹ කැපුවේ, මමනේ කන්නේ කියලා හිතේ. එහෙම හිතුවට ඔබ කැමත ඇතුනේ අඹ වලට උනාට ඔබ කන්නේ අඹමම නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? ඒ හැම මොහොතකෙදී මාර අඹේ වෙනස් වුණා. ඔබේ කටට අඹ කෑල්ල දාගත්තට පස්සේ මොකද වෙන්නේ? අඹ මිශ්‍ර වෙනවා. මොනවත් එක? කෙලස් එක. ඔබේ කැමැත්ත ඇතුලේ කෙල සමග මුසු නොවූ අඹයකටයි. ඔබට කන්න වෙන්නේ කෙල සමග මුසු වූ අඹයකට. දැන් කඩේ අඹ ගෙඩිය අඹ විදියට තියෙන්නේ නැතුව බෝතලයක දාලා ලේබල් එකක් ගහලා තියෙනවා කෙල සමග මුසු වූ අඹ විකුණන්නට ඇත කියලා. අර දෙන්න ඔලිව් එක ඔලිව් එහෙම විකුණන්න තියෙනවා කයිද? කන්නේ නැහැ නේද? එතකොට හරියට බලනකොට මොකද්ද මේක වෙලා තියෙන්නේ? අපි කැමති දේ නෙවෙයි වෙලා තියෙන්නේ. ලැබිලා තියෙන්නේ. අපි හිතුවාට අපි මේක මේ අපි කැමති දේම මට ලැබුණා ආදි වශයෙන් මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙලා යන අනිත්‍ය ස්වභාවයටපත් වෙන මේ ස්වභාවය තුල අපි කැමති දේවල් අපිට ලැබෙන්නේ නැහැ. එනිසා මේ යථාර්ථයේ තේරුම් අරගන්න. තේරුම් අරගෙන ඒ වෙනස් වෙන දේවල් Tamanට අවශ්‍ය විදිහට පාලනය කරගන්න උත්සාහවත් වෙන්න එපා. වෙනස දැනගෙන පරිහරණය කරන්න. වෙනස දැනගෙන පරිහරණය කරන්න. ඒ කියන්නේ වෙනස් වෙනවා මට එපා කියලා ඉන්න ඕන නැහැ. අවශ්‍යතාවය අනුව පරිහරණය කරන්න. හැබැයි වෙනස දැනගෙන. වෙනස දැනගෙන පරිහරණය කරන කෙනා ඒ වෙනස හමු යැලෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. එයා ඒ යථාර්ථය දැනගෙන කටයුතු කරනවා. එතකොට ඇලෙන්න ගැටෙන්නේ නැති තැන අතහැරීමයි තියෙන්නේ. ඇලෙනවා කියන්නේ තල්ල ගැනීමක්. ගැටෙනවා කියන්නේ තල්ල ගැනීමක්. අනිත්‍ය දර්ශනීය තුල ඇලින්නේ ගැටින්නේ නැතුව ඉන්නවනම් එතන වෙන්නේ අතහැරීම. ඒ අතහැරීමේ නිකන් නෙවෙයි අනිත්‍ය දැකලා කලකිරিলা අවබෝධයෙන් කලකිරিলা. අනිත්‍ය දැක්කහම මොකද වෙන්නේ? අනිත්‍ය දැක්ක කෙනා නිබ්බින්දතේ කියනවා. නිර්වින්දනේ කියලා කියන්නේ මොකද්ද? එතන කියන්නේ කලකිරීම කියන එක. අවබෝධයෙන් කලකිරීම. නිබ්බිතා විරාජ්‍යති කලකිරීම ඇති වුණ තැන නොයැලෙනවා. විරාග විමුච්ඡති. නොයැලෙන තැන අතහරිනවා, මිදෙනවා. අන්න මේ විදිහට ඔබ දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් ගැන විතරක් නෙවෙයි පංචස්කන්ධය ගැන අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් දැක්කොත් ඔබ අවබෝධයෙන් පංචස්කන්ධය කලකිරෙනවා. අවබෝධයෙන් පංචස්කන්ධය කලකිරෙනවා නම් ඔබ පංචස්කන්ධයෙන් නොයැලෙනවා. ඔබ පංචස්කන්ධයෙන් නොයැලෙන තරමට පංචස්කන්ධය නැවත නැවත පවත්වා ගන්නට අවශ්‍ය කරන කර්ම රැස් කරන්නේ නැතු වෙයි. ඒ කර්ම සංස්කාර ඔබ ගොඩනගන්නේ නැත්නම් ඔබේ හිත විසංඛාරගත වෙනවා. ඒ විසංඛාරගත සිත මොන වගේද? රාතන් වහන්සේ පදින අවසාන කාර්යය. ඒකද කියනවා චමත්කාර කියලා. අවසාන කාර්යය. රාතුණක් කාර්ය පදින චමත්කාර කියලා කියන්නේ
සංස්කාරවලින් තොර වූ නිර්මල වූ හිත. සංස්කාර කියන්නේ කෙලෙස්, අකුසල්. කෙලෙස් සහිත හිත පිළිටි, අපිරිසිදුයි. කෙලෙස් හඳුන්වලා තියෙන්නේ ධර්මයේ උපමා වශයෙන්. කෙලෙස් දූවි, කෙලෙස් මලකට, කෙලෙස් කසට, කෙලෙස් ගිනි. ගිනි ගත තැන ලස්සන නෑ, කසට පහර ගන්නෙත් තැන ලස්සන නෑ, මලකට කාපු තැන ලස්සන නෑ. ඔබේ හිත කෙලෙස් වලින් වැහිලා තියෙනවා නම්, ඒ කියන්නේ ඔබේ හිත කිලිටි, ඔබේ හිත මලකට කාපේක, දුර්වර්ණ වූ එක, අපිරිසිදු වූ එක. ඔබේ හිතේ සංස්කාර නැත්නම්, ඒ හිත සංස්කාර නැති හිත විසංකාරගත සිත චමත්කාර ජනකයි. රහතන් වහන්සේ නිවනට පදින කාලේ චමත්කාර අන්නේ කාර්යයේ නගින්නයි ඔබ උත්සාහවත් වෙත්. ඒ නැගලා ඔබට නිවන් සිරි විඳින්නට හැකියාව ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරා. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු බණ හොඳට හරි හිතට බලන්න. අද කියලා දුන්නේ කාර් ජාති කිහිපයක් ගැන. අපි හැමදෙනාම මේ දීර්ඝ සංසාර ගමනේදී කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පදින කාර් ජාති ටිකක් කිව්වා. මොකද පළවෙනි කාර්යය අහංකාර. අහංකාර කියන්නේ කවිද කිව්වොත් මොකද? මානෙ. මානෙ ඇති වෙන්නේ මොකක් නිසා? ඥානය නැති නිසා. කුමක් පිළිබඳව ඥානියද නැත්තේ? පංචස්කන්ධය පිළිබඳව ඥානයයි. මොනවද පංචස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. පංචස්කන්ධය පිළිබඳව නිසි ඥානයක් නැති කෙනා පංචස්කන්ධය අල්ල ගන්නවා ක්‍රම කීයකටද? තුනක. මොනවද ක්‍රම තුන? තණ්හා, මාන, දික්ඛි. මමය, මගේය, මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියන මේ ක්‍රම තුනට අල්ල ගන්නවා. ඒ අල්ලා ගැනීම තුළ මානෙ උපදවාගෙන කටයුතු කරනවා, දුකටපත් වෙනවා, මෝඩකමින් කටයුතු කරනවා. ඉතින් මාන જાති මන් තුනක් කිව්වා. මොනවාද තුන? සෙය්‍ය මාන, සදිස මාන, හීන මාන. මේ තුන් ආකාරයෙන් මානිය නැති එකට කියන්නේ මොකක් කියලා? නිහතමානී කියලා. නිහතමානී කවුද? රහතන් වහන්සේලා. මානිය අපිට තියනවද නැද්ද? තියනවා. අඩුවෙන් තියනවනම් අපිට කියන්නේ කවුරු කියලාද? අනතිමානී කියලා. අනතිමානී අය නිහතමානී වෙන්න උත්සාහවත් වෙන්න ඕන. අධිකමානී තියන අය අඩු ගානේ අනතිමානී වත් වෙන්න උත්සාහ කරන්න ඕන. ඉතින් මේ කියන අහංකාර වලින් බහින්න නිර්හංකාර වෙන්න තව කාර්යයක් හොයන්න ඕන. මොකද ඒ කාර්යය? නමස්කාර. මං නමස්කාර විදිහටව පහයි. මොනවාද පළවෙනි එක? පංචංග පටිච්චිත නමස්කාරය වත් පසඟ පිළිගුවා වැඩි. තුන, දෙක අංජලි නමස්කාර. තුන, උක්කුටිත නමස්කාර. එන තියාගෙන හොඳනේ. හතර, දණ්ඩ නමස්කාර. පහ, බ්‍රහ්ම නමස්කාර. මේ කියන නමස්කාර විදි හොඳට පුරුදු කරාම අහංකාර වලින් බයින්න පුළුවන්. නමස්කාර කියලා කියන්නේ පූජා ක්‍රමයක්. පූජා වර්ග කීයකෝ? දෙකයි. මොනවද? ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා. ආමිෂ පූජා කරාම වැඩින්නේ මොනවද? ශ්‍රද්ධා. ප්‍රතිපත්ති පූජා ප්‍රඥා. ශ්‍රද්ධා ප්‍රඥා දෙකම සමබර කරගත යුතු ඉන්ද්‍රිය ධර්ම දෙක. ඉතින් ඒ සඳහා ශ්‍රද්ධාව දියුණු වෙන්න ඕන. හැබැයි ශ්‍රද්ධාව දියුණු වෙන ආමිෂ පූජා නියෝජනය වෙන නමස්කාර කියන්නේ එච්චර ස්පීඩ් කරලා යන්න පුළුවන් කාර් එකක් නෙවෙයි. ඒ නිසා හොඳට වේගයෙන් නිවනට යන්න පුළුවන් කාර් එකක් හොයාගෙන යනකොට තුන්වෙනි කාර් එක හම්බ වෙනවා. මොකද්ද? පරෝපකාර. පරෝපකාර කියන්නේ මොකක්ද? අනුන්ට උපකාර කිරීම. වචනාර්ථ දෙකක් කිව්වා. අනුන්ට උපකාර කිරීම ලෞකික අදහස, ලෝකෝත්තර අදහස මොකක්ද? නිවනට සමීප වීම. අනුන්ට උපකාර කරන්න නිවනට සමීප වෙන විදිහට කොහොමද? කෙලෙස් නැති කරගෙන. එතකොට කෙලෙස් නැති කරගෙන අනුන්ට උපකාර කරනවා නම් අන්න ඒක නිවනට උපකාර වෙනවා. කෙලෙස් සහිතව කරන හොඳ ක්‍රියා හෝ නරක ක්‍රියා අපි හඳුන්වනවා සංස්කාර කියලා. ඒ හතරවෙනි කාර්යය. එතකොට මේ සංස්කාර නැති කරගන්න නම් ඔබ මොකද කරන්න ඕන? හොඳ ක්‍රියාවක් කරනකොට, නරක ක්‍රියා කරනකොට කොහොමද කෙලෙස් නැති කර ගන්නවා වගේම හොඳ ක්‍රියා කරනකොට ඒ හොඳ හා බැඳෙන යම් කිසි අකුසලයක් වේ නම් ඒ හොඳින් තේරුම් අරගෙන හඳුනාගෙන ඒ ප්‍රහාණය කරන්න ඕන.
ඒ තේරුම් ගන්න හඳුන ගන්න ඒ අනුව කටයුතු කරන්න ඔබට අවශ්‍යයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තුළ දියුණු කළ ගත යුතු අංග තුනක් මොකක්ද? සතිමා කියන තැන සතිය, සම්පජාන කියන තැන නුවණ, ඊළඟට ආතාපී කියන තැන වීරය, කෙලස්තාවන වීරය, අඳුනාගත් ක්ලේශය හොඳින් ප්‍රහාණය කරගන්න ඔබට උත්සාහය තියෙනවා. එහෙම තියෙන තරමට හිත තුළ සංස්කාර ගොඩ නැගෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙම නැත්නම් හිත තුළ සංස්කාර ගොඩ නැගෙන. සංස්කාර කියන්නේ මොකක්ද? ලෝභ, ද්වේෂ, මෝහ සහිතව කරන හොඳ සහ නරක ක්‍රියා. ඒවා පින්විය හැකි, පව්විය හැකි. පින් නමින් කරන්නේ පුඤ්ඤාපි සංස්කාර. ඒවා හොඳ කර්ම. ඒ හොඳ කර්ම තුළ තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. අපුඤ්ඤාපි සංස්කාර කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සහිතව කරන නරක කර්ම. ඉතින් ඔය කර්ම තුල තියෙන්නේ ලෝභ, ద్వේෂ, මෝහ නම් ඒ කර්ම කළ නිවන් දකින්න බෑ. එහෙනම් හොඳ කර්ම කළත් ඔබ ලෝභ, ద్వේෂ, මෝහ නැතිව කරන්න උත්සාහවත් වෙන්න. අන්න එහෙම ක්‍රියාවලට කියන්නේ විසංකාර කියලා. ලෝභ, ద్వේෂ, මෝහ ඒවත් කෙලෙස් නැතිව විසංකාරගත කරගත්තොත් හිත, ඒ හිත චමත්කාරජනකයි. අන්න ඒ චමත්කාරය හැම මොහොතකදීමත් විඳින්න. ඒ සඳහා යෝනිසෝ මනසිකාරය භාවිතා කරන්න. සිංහේ නුවණින් අවදියෙන් ඉන්න හැම මොහොතකදීම මේ ප්‍රායෝගික භාවිතය හොඳින් පුරුදු කරගන්න. ඒ හැම මොහොතකම ඔබට නිවන తాවකාලිකව අත්විඳිය හැකියි. අන්නේ නිවන හැම මොහොතකම අත්විඳින්නට පුළුවන් වන විදිහට ඔබේ පැවැත්ම හදාගන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා පින්වත් හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. මේ උතුම් කුසල් වලින් හැමත හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදුකල් ප්‍රාර්ථනා කරා. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසීන් හැම තුතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, වේලාවේදී අපි විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිදු කරනවා. විශේෂයෙන්ම අපේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ වැඩ නොසිටිය තලාලි චන්දකීති කියන්නේ කවුද කියලා දන්නේ නැතුව, හම්බු වෙන්නේ නැතුව උන්වහන්සේ මා වෙනුවෙන් වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ඉලිපිලියකට සකස් කරලා අපේ වෛද්‍ය අශෝක ඩයස් මහත්මයාතේ අප වෙත ලැබෙන්නට සලස්වලා කෙරෙහි අනුග්‍රහය දැක්වුවා. අපේ නායක මාහිමිපාණන් වහන්සේට අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ රේවතාන්තුරු ප්‍රධාන ස්වාමීන් වහන්සේලා අපි ආපු වෙලාවෙ ඉඳලා ඉතාම සුපදශීලීව අපිට කරුණාවෙන්, මෛත්‍රියෙන් බොහෝ මොණයක්මින් සංග්‍රහශීලීව කටයුතු කළා. නිවාසික වැඩ සිටින අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේ. ඒ වගේම දායක පින්නතුන් හැම දිනමත් අප කෙරෙහි බොහෝම ලෙන්ගතව කටයුතු කළා අපේ වෛද්‍ය අශෝක ලයිස් මහත්මයා, මෑණියන්. ඒ වගේම මේ ගමනේදී අපිට සම්බන්ධ දායක කරගත් අපේ ලංකාවේ ඉඳලා අපි හොඳින් දන්න හඳුනන නේපාලයේ හිටපු ධානාපති අපේ කුසපාල, ඒ වගේ මැතිතුමන්, මහත්මණිය ආදී පින්නතුන්, ඒ වගේම අපේ ඥාතිවර ප්‍රීති සිල්වා මහත්මයා, මහත්මණිය, ඒ වගේම අපේ මහේන්ද්‍ර විචේතිලක නම් වූ අපේ නාරද බෞද්ධ ධර්මායතනයේ ලේකම්තුමාගේ සොයුරාණන් අපේ නලින් විචේතිලක මහත්මයා ආදී මේ පින්නතුන්, අපේ ප්‍රභාත් මහත්මයා ආදී පින්නතුන් අපිට බෙහෙවින්ම අනුග්‍රහය දැක්වුවා, උදව් උපකාර කළා මේ ගමන සාර්ථක කර ගැනීම සඳහා. ඉතින් මේ වෙලාවේ හැම දිනමත් සිහිපත් කරලා ආශිර්වාද කරනවා, සෙත්පතනවා, කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඔබ හැම දිනාටම හිත සිතින් ආශිර්වාද කරනවා, සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ කාල සීමාව තුළ අපි ධර්ම දේශනා පවත්වලා පමණ කුසල් සිත් පහල කරගත්තා. ඒ පහල කරගත් උතුම් කුසල බලයෙන් ඔබ හැම දිනාටම ආශිර්වාද සැලසේවා. පරලෝස ප්‍රඥාතීන්ට, පින් කැමති දෙවියන්ටත් සියලු යහපත සිද්ධ වේවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ඔබ හැම දිනාටම සියලු යහපතම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා විශේෂ ආශිර්වාද සත්‍යක්‍රියාව සිද්ධ කරමු. හැමෝම වැඩගෙන හොක්කන් දෙන්න. තුන් ලෝකාගරු භාග්‍යවතු අරහතු දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ
ප්‍රථමාභිනියාරේ සිට බෝධි මණ්ඩලයේ තෙක් පුරණ ලද අනන්තා පරිමාණ බෝධි සම්භාරානුභාව බලයෙන්ද දස බල ඥාන චතු විසරද ඥානානුභාව බලයෙන්ද තිසත්ත්‍ය ඥාන සත්සත්ත්‍ය ඥාන බලයෙන්ද සතර මාර්ග ඥාන සතර ඵල ඥාන බලයෙන්ද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඥාන අටතිස් ආරම්මන විභක්ති ඥාන බලයෙන්ද සමසතලිස් කර්මස්ථාන ඥාන චත්තාලිස ආකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන ආසය අනුසී ඥාන බලයෙන්ද යමක මහා ප්‍රාතිහාර ඥාන මහා කරුණා සමාපත්ති ඥාන අනුභව බලයෙන්ද සබ්බඤ්ඤත ඥාන නාවරණ ඥාන අනුභව බලයෙන්ද විජය ශ්‍රී බෝධි රාජානන් වහන්සේගේ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේගේ අනුභව බලයෙන්ද දන්ත ධාතුන් වහන්සේගේ ශ්‍රී පාද පద్මී අනන්ත අනුභව බලයෙන්ද කේශ ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේගේ ග්‍රීව ධාතුන් වහන්සේගේ අනන්ත අනුභව බලයෙන්ද ලොව පහළ වී වදාලා වූ 5,12,000 දහසක් පමණ වූ සර්වඥයන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණ අනුභව බලයෙන්ද අනන්ත බුද්ධ ඥාන අනුභව බලයෙන්ද අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ රිද්ධානුභාව බලයෙන්ද අප විසින් මෙතකින් සිද්ධ කරගන්නා ලද්දා වූ බුද්ධ පූජාමය ධර්ම පූජාමය සකල කුසල ධර්මයන්ගේ අනන්ත අනුභාව බලයෙන්ද මේ පින්වත් සෑම සියලු දෙනාම සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරු දුටු අඳුරු සේදුරු වේවා තබන තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රී සූවිසි මහගුණානුභාව බලය අනුභාවය ආශිර්වාදය පින්වත් ඔබ සෑම සියලු දිනාගේම සිවි සම්මස් නහර ඇට ඇට මිදුළු දක්වා විනිවිද යමින් සර්ව ආරක්ෂාව සැලසේවා ගතට වැළඳී තිබෙන්නා වූද වැළඳෙන්නට තිබෙන්නා වූද සියලු රෝග පීඩා පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය තප්පරයෙන් තප්පරය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා අභිවාදන සිහිවිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාටම තෙරුවන් සරණයි.